කතා කරන්න තියෙන මාතෘකාව ගැන මම මාතෘකාවට යන්න කලින් අද අපි කන්ටෙන්ට් එක ඔයගලන්ට කියලා දෙන්නම් මොනවද අපි කතා කරන්න තියෙන්නේ කියලා අපි කතා කරනවා ෆේක් රෙකග්නිෂන් ටෙක්නොලොජි එක මොකක්ද කියලා ඒ වගේම මිනිමම් ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් ෆීචර්ස් ගැන අපි කතා කරනවා ඒ වගේම බෙස්ට් ප්‍රැක්ටිසස් ගැන කතා කරනවා ඒ වගේම ඔප්ටිමම් පර්ෆෝමන්ස් එක ගන්න කොහොමද කියලා අපි කතා කරනවා ඒ වගේම මේකෙදි එන හැන්ඩ්ලිං ඉෂුස් ගැනත් අපි වෙනම කතා කරනවා මම හිතන්නේ ඕගොල්ලන්ට මේකේ අද පුළුල් විදියට ඕගොල්ලන්ට මේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් අපි ඉස්සරහදී බලමු මේ මේවා කොහොමද වෙන්නේ කියලා ඒ වගේම තරින්දු අපිට කියලා දෙන්නකෝ මේ ෆේක් රෙකග්නිෂන් ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියලා අපි කට්ටියට දැනගන්නත් එක්ක හරි අපි එහෙනම් බලමු කොහොමද මේ ෆේස් රෙකග්නිෂන් ටෙක්නොලොජි එක වැඩ කරන්නේ කියලා ඉතින් පටන් ගන්න ගලෙන් අපිට මුලින්ම බලන්න තියෙන්නේ ඩීප් ලර්නින් කියන්නේ මොකක්ද කියලා ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා මෙතෙන්දී ඔයාලට මේක ඔයාලට තේරුම් යන විදිහට කියලා දෙන්න ඉතින් ඩීප් ලර්නින් වගේම මේ ෆේස් ඩීප් ලර්නින් එකේ වගේම ෆේස් රෙකග්නිෂන් වලදී අපි මෙතෙන්දී කතා කරන්නේ මූණේ තියෙන විවිධාකාර මෙෂර්මන්ට් මිනුම් අරගෙන තමයි මේක මූලිකවම වැඩ කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මූණක් තව කෙනෙක්ට සාපේක්ෂව අනිවාර්ය වෙනස් විශේෂ වෙනස්කම් තියෙනවා. ඉතින් අපිට සමහර ඇහැට පේනටත් වඩා දේවල් අපි මේ දැන් භාවිත කරන තාක්ෂණය මගින් බොහොම හොඳට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපි ගොඩක්ම අපි වැඩිපුරම කතා කරන්නේ කම්බුල් අතර ඒ වගේම ෆෝහෙඩ් ඒ කියන්නේ නළලේ ඒ වගේම S2 අතර තියෙන දුර ඒ වගේම මූණේ හැඩෙත් එක්ක ඒ S2යි නාසයයි අතර තියෙන වෙනස්කම් ඔය වෙනස්කම් තමයි අපි විශේෂ විදියකට මේ ඔක්කොම එකතු කරගෙන අපි දත්ත විදියට අරගෙන එක මූණකට සාපේක්ෂව තවත් මූණක් කම්පයා කරන්නේ එහෙම නැත්නම් සංසන්දනය කරන්නේ සංසන්දනය කරලා අපි බලන්නේ මොනවද තියෙන වෙනස්කම් කියලා ඒ අනුව තමයි අපි මේව අඳුරගන්නේ ඉතින් මේකේ අපි විශේෂයෙන්ම ඩීප් ලර්නින් කියලා ගන්නේ ඔයාලා දන්නවා සාමාන්‍ය මිනිස් මොළයක මේ මේ වගේම දෙයක් තමයි වෙන්නේ අපි ඔයාලා හිතනවා හැමදාම අපි සතෙක් දකිනවා හිතනවා කුරුල්ලෙක් කියලා ගිරවෙක් කියන්නේ එතකොට ඒ වගේ අපි කවදා හරි ගිරවෙක් දැකපු නිසා තමයි දන්නේ ඒ ගිරවෙක් කියලා ජීවිතේටම අපි ගිරවෙක් දැකලා නැත්නම් අපි එකපාරට ඒ සතාව දැක්කම දන්නේ ඒ මොකෙද්ද කියලා. ඉතින් එතකොට දැන් අපි ගිරවෙක්ගේ කොයි හැඩය දැක්කත් කොයි පැත්තෙන් දැක්කත් කොහොමද දැක්කත් අපි දන්නෝ ඌ ගිරවෙක් තමයි කියලා. ඉතින් ඒ වගේම අපිට පුළුවන් ඒ දේ මැෂින් එකකට ට්‍රේන් කරන්න. ඉතින් මැෂින් එකකදීත් බොහොම සරලව ගත්තොත් එහෙම අපි ෆොටෝ එකක් ගත්තොත් ඒකේ පික්සල් තියෙනවා ඊළඟට ඒවයි ඊට පස්සේ ගත්තොත් ඒවයි ඒ කියන්නේ එජස් ඒ කියන්නේ පින්තූරය අදාළ කොනවල එකෙන් දැන් සතෙක් වගේ ගත්තොත් අපි දැන් ගිරවම උදාහරණයක්ම ගත්තොත් ඔහුගේ හොටේ තියෙන කෙනවල ඊළඟට ඔහුගේ ඔළුව රවුම් අන්න ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ඒ වගේ ටික අරගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ගියොත් ඊළඟ ෆීචර්ස් වලට ගියොත් පාර්ට්ස් එහෙම නැත්නම් ඔහුගේ ඔළුවක් තියෙන හොට අන්න ඒ වගේ ගන්න පුළුවන් ඉතින් අපි මේ මෙතෙන්දී මේ මිනිස්සු ගැන කතා කරන හින්දා ලේසිය මූණේ නම් ඇස් කන් නාසය ඒ වගේ දේවල් වෙනම පාර්ට්ස් විදිහට වෙනම අඳුර ගන්න පුළුවන් ඒ වගේම එතනින් එහාට ඇඩ්වාන්ස් ෆීචර්ස් විදිහට ගත්තොත් ඔබ්ජෙක්ට් මොඩල්ස් ඒ කියන්නේ සම්පූර්ණ ඔබ්ජෙක්ට් එක ඒ කියන්නේ මිනිහෙක් විදිහට ඒ කියන්නේ මූණක් විදිහට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මෙතනදී භාවිත කරන තාක්ෂණය අපි වට සරලව කියලා දෙන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන් එකට පාවිච්චි කරන එක තමයි ආටිෆිෂල් න්‍යූරල් නෙට්වර්ක් ස්ට්‍රක්චර් එක කියන්නේ. එතකොට මේකේ අපි මේකට සාමාන්‍යයෙන් මේ ඩීප් ලර්නින් එකේදී කරන්නේ අපි මිනිස්සුන්ගේ ෆොටෝස් නම් මේක ට්‍රේන් කරන්න ෆොටෝස් ලක්ෂයක් එහෙම නැත්නම් දෙකක් ලක්ෂ 10ක් වගේ ලොකු ප්‍රමාණයක් දීලා අපි පුරුදු කරනවා මේ මූණ මේවා තමයි මේ මිනිස් මූණු කියන්නේ මේ වගේ තමයි මිනිස් මූණක හැඩය තියෙන්නේ මේ වගේ තමයි කන් තියෙන්නේ ඇස් මේ වගේ ඇස් අතර දුරක් තියෙන්න පුළුවන් ඊළඟට ඇහැට පහරේ නහයක් තියෙන ওই ටික ඔක්කොම කම්පියුටර් එකට එහෙම නැත්නම් මැෂින් එකකට ට්‍රේන් කරනවා ඒක තමයි අපි මෙතෙන්දී ඩීප් ලර්නින් එකේදී මූලිකවම සිද්ධ කරන්නේ ඉතින් මේ ලර්න් කරපු අපි යුවන් මෙහෙම අපි දිලා ලර්න් කරනවා කියලා ඒ ලර්න් කරපු එකෙන් අපිට පුළුවන් ඇල්ගොරිතම් එක හදාගන්න. ඉතින් ඒ ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ඩේටා ලොකු ප්‍රමාණයක් අපි සාම්පල් අරගෙන හදාගත්ත එකෙන් අපිට පුළුවන් ඒ තියෙන ඔක්කොම දත්ත භාවිතා කරලා GPU එකක් මාර්ගයෙන් ඒ කියන්නේ graphical processing unit එකෙන් දැන් computer වලගේ තියෙනවනේ ඔයාලා දන්නවා VGA එක කියලා අපි ඔය ඉස්සර කතාවට කියනවා. ඉතින් ඒක අපි කියන්නේ GPU එක කියලා. ඉතින් ඒ GPU එක පාවිච්චි කරලා මොකද GPU එක පාවිච්චි කරන්නේ ඒකට පුළුවන් පුංචි පුංචි දේවල් ඒ කියන්නේ process එක ඒ කියන්නේ දැන්
සාමාන්‍ය දෙයක පොඩි පොඩි දේවල් දැන් මූණු අපි දැන් මේ වගේ දෙයක දැන් finger print එකට ගත්තොත් එම අපිගේ මූණු 100ක් විතර තියෙනවා නම් අර එක ෆොටෝ එකක් අරගෙන 100ම 100 පාරක් compare කරනට වඩා processors ඒ කියන්නේ GPU වල ඇතුළේ වල දන්න පොඩි පොඩි processors ගොඩක් තියෙනවා. ඒතකොට ඒ වගේම වෙන වෙනම compare කරලා බොහොම වේගෙන් මේ result එක අරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි GPU එකේදී අපි process කරන්නේ මේ GPU එකේ තියෙන capability එක ඒක. මේ deep learning එකේ තියෙන විශේෂත්වය තමයි deep learning නැති වුණොත් අපි අර කිව්වාගේ අපි මේකේ මිනිස්සුන්ගේ මූණවල් දාලා train කරලා එහෙම හදාගත්තම ඒක හරියම ලේසියෙන් පහසුවෙන් අපි මම අර ගිරව කිය උදාහරණ ඒ වගේ අපි දැක්ක ගමන් දන්න ගිරව කියලා ඒ වගේ තමයි මේ අපි මේ train කරන algorithm නිසා මේ ටග් ගාලා මූණක් දැක්ක ගමන් නැත්නම් ඒ shape එක දැක්ක ගමන් හඳුර ගන්න පුළුවන් හරියම ලේසියෙන් මූණක් කියලා. හැබැයි එහෙම නැති වුණොත් ඒ කියන්නේ එහෙම deep learning නැතුව අපි අර ඉස්සර විදියට ඒ කියන්නේ නිකන් අපි නිකන් algorithm එකක් ලේලා පාවිච්චි කරොත් එහෙම අඳුර ගන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ වගේ වෙද්දි ඒ වගේ algorithm එකක් පාවිච්චි කරොත් තියෙන ප්‍රශ්න ටිකත් එක්ක මේක compare කරලා තියෙනවා. ඒකත් තමයි සාමාන්‍යයෙන් බොඳ වෙච්ච image එකක් තිබ්බොත් ඒ කියන්නේ පොඩ්ඩක් බොඳ බොඳ අයන මූණ හරියට අඳුර ගන්න බැරි නම් ඒ වගේ වෙලාවදී එන result එක වැරදි. ඒ කියන්නේ ඒක මූණක් එහෙම නැත්තම් දැන් කෙනෙක්ගේ දැන් අපි එක්කෙනෙක් register කරොත් ඒ කියන පුද්ගලයෙක් ඒ කියන පුද්ගලයා ඒ පුද්ගලයාමද කියලා අඳුරගන්න අමාරුයි බ්ලර් වෙච්ච ඉමේජ් එකක් තිබ්බොත්. එහෙම නැත්නම් ඒ පුද්ගලයා පොඩ පැත්තට හැරලා හිටියත් අඳුරගන්න අමාරුයි. ඒ වගේම ඒ පුද්ගලයා ගොඩක් ඈටින් හිටියත් අඳුරගන්න අමාරුයි. ඩීප් ලර්නින් නැති සිස්ටම් එක. හැබැයි ඩීප් ලර්නින් තියෙන සිස්ටම් එක ඒක ලේසියි. මොකද මම අර කිව්වා අපි ගිරවෙක් කොයි පැත්තට හැරලා හිටියත් ඔහුගේ ඔළුව විතර දැක්කත් අපි දන්න ටක් ගාලම ගිරවෙක් කියලා. අන්න ඒ වගේ මේකෙදි ඒ අපි අර ඩීප් ලර්නින් ට්‍රේන් කරලා තියෙන නිසා හරිම ලේසියෙන් අඳුරගන්න පුළුවන්. මේක මොනකටද එතකොට තියෙන ඇකියුරසි එක වැඩි මේකෙන් ඊළඟකින් පෙන්නනවා ඒ අතර කම්පයර් කර ඔක්කොම ගත්තම සම්පූර්ණ ඇකියුරසි එක වැඩි ඔක්කොම එකට ගත්තම මෙන්න මේ තියෙන ජෙනරල් කියලා ජෙනරල් ගත්තම ඉතින් 138ක විතර වැඩි වීමක් තියෙනවා ඔක්කොම එකතුව ගත්තම ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ඩීප් ලර්නින් කියන කතාව අපි ඇයි මෙච්චර හයිලයිට් කරන්න කියලා මොකද ඒක තමයි මෙතන තියෙන හොඳම වැදගත්ම දේ ඒකෙන් අපිට ගුණන්තර ඇකියුරසි එක වැඩි කරලා දෙනවා කොහොමද මේ මූණ අඳුරගන්නේ ඉතින් ඔයාලා දන්නවා කැමරාවකින් අපි ගන්නෙ නිකම්ම නිකම් වීඩියෝ එකක් ඒක සාමාන්‍ය පුද්ගලෙක් බැලුවොත් විතර අඳුරගන්න පුළුවන් මේ මිනිස්සුද ගස් කොළන්ද මොනවද කියලා හැබැයි අපි කම්පියුටර් වලින් නැත්නම් දැන් මේ අපි පාවිච්චි කරන මැෂින් වලට දැම්මොත් එහෙම මේකේ තියෙන වෙනම process එකක් ඒක තමයි මුලින්ම වීඩියෝ එක අරගන්නවා වීඩියෝ එකේ ෆේස් එකක් ඩිටෙක්ට් කරනවා ඒ කියන්නේ මොකද්ද කියලා අඳුරගන්නවා ඒක නිසා සාමාන්‍ය දැන් ඔයාලා මෙතන මේ ෆොටෝ ගත්තම මේ ෆොටෝ ගැන අපි මේ මූණ නම් තියෙන්නේ මේක අපි කොටු කරලා අඳුර ගන්න පුළුවන් අපේ මැෂින් එකට. ඊට පස්සේ ඒක වීඩියෝ එකේ එහෙම යනවනම් එයා ඒක ට්‍රැක් කරගන්නවා. මේ 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 පික්සල් වල තමයි තියෙන්නේ කියලා ඒ අපිට අවශ්‍ය වෙන මූණ. ඊට පස්සේ ඒක ග්‍රේඩින් කරනවා. ඒ කියන්නේ මොනවා හරි ඒක අඳුර ගතිය දෙනවා. ඒක පොඩ්ඩක් හදලා මේක කරලා හදාගෙන ඊට පස්සේ ඒක කැප්චර් කරගන්නවා. ඒ කියන්නේ ඒක ඉමේජ් එකක් විදිහට අපි ෆොටෝ එකක් ගන්නවා කියන කැප්චර් කරගෙන ඒ කැප්චර් කරපු ෆොටෝ එක තමයි අවුට්පුට් එක දෙන්නේ. ඒකෝර මේ අපි කියන්නේ ෆේස් කැප්චර් කියන ප්‍රොසෙස් එක තමයි මම කියන්නේ. ඒකෙන් පස්සේ තමයි තියෙන්නේ ෆේෂල් රෙකග්නිෂන් කියන එක. ඒ කියන්නේ ෆොටෝ එක කැප්චර් කරලා එතනින් එයා යවනවා ඊළඟ ස්ටෙප් එකට. ඒකෙදි තමයි කරන්නේ ඇට්‍රිබියුට් ඒ කියන්නේ මොනවද තියෙන හැඩ හුරුකම් මොනවා හරි තියෙනවා නම් කණ්ණාඩි දාලාද කොණ්ඩේද රවුලද මොනවද ඒ තියෙන ඒවා එක්ස්ට්‍රැක් කරගන්න එතනින් තමයි. ඊළඟට තමයි ෆේස් මොඩල් කරන්නේ. ඊට පස්සේ තමයි ඒ ටික තියුණාට පස්සේ තමයි ඒ රිසල්ට් එක අරගෙන තමයි ෆේස් එක කම්පයර් කරන්නේ. කම්පයර් කරනවා කියන්නේ දැන් මගේ ෆේස් එක ගැන මේ ෆොටෝ එක ගත්තා එයා බලනවා දැන් අපි මේ අපි දැන් මේ කතා කරන්නේ මින්මෝ කියන ඩිවයිස් එක ඒ කියන්නේ ෆේෂල් රෙකග්නිෂන් ඩිවයිස් එකක් ගන්න. එතකොට ඒ ඩිවයිස් එකේ තියෙනවා ඩේටාබේස් එකක්. ඒක අපි දාලා ඉන්න ඕනේ නමත් එක දැන් මගේ නම තරිඳු කියලා නම දාලා ෆොටෝ එක දාලා ඉන්න. එතකොට ඒ වගේ පුද්ගල 1000ක් විතර තියෙන එකත් එක්ක ඒ තියෙන ඩේටාබේස් එකත් එක්ක මේ අපි දැන් මේ ෆේස් එක කැප්චර් කරගෙන අරගෙන ඊට පස්සේ ඇට්‍රිබියුට් වෙනස් කරලා අරගත්ත එක ටැග් ගාලා අර තියෙන 1000ත් එක්කම කම්පයර් කරනවා. කම්පයර් කරලා එයා බලනවා ඒක වැඩියෙන්ම හොඳ මොකද්ද ඒ කියන්නේ ඒ 10න් සමහර විට 3 4ට 100ට 20ට 30ක් සමාන වෙන්න පුළුවන්. හැබැයි 100ට 100ක් එහෙම නැත්නම් 99ක් සමාන වෙන ෆොටෝ එක තමයි එයා රිසල්ට් එක විදිහට දෙන්නේ. මෙන්න මේ ෆොටෝ එකට මේ අපි දැන් බලපු ෆොටෝ එක සමානයි 100ට 100ක් සමානයි කියලා. අන්න එහෙම තමයි මේකේ අවුට්පුට් එක අපිට දෙන්නේ. හරි. ඉතින් අපි මේ දැන් පොඩි විස්තරයක් කතා කර කොහොමද මේ ටික වැඩ කරන්නේ මේ පිළිබඳව. ඉතින් අපි බලමු මොනවද මේකට තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද ඒ වගේම මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ෆීචර්ස් මොනවද කියලා පොඩ්ඩක් ඉතින් අවන්ත ඔයාලට මුලින් පැහැදිලි කරයි මොනවද මේ තියෙන ප්‍රොඩක්ට්ස් එක මොනවද ප්‍රොඩක්ට් ෆැමිලි එක මොනවද කියලා. අවන්ත අපි පොඩ්ඩක් කියලා දෙමු නේද කට්ටියට අපි ගාව තියෙන මොනවා මොන මොඩල්ස්ද කියලා ටිකක්. හොඳයි. ඇත්තටම අපි
කලින් ප්‍රෙසන්ටේෂන් වලදී අපි නේමින් ටූල් ගැන කතා කරා. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මේ මේ මොඩල්ස් කොහොමද පටන් ගන්න කියලා. අපි DS dash එකෙන් පස්සේ ගේ තියෙනවා නම් අපි ඒ විදිහට තමයි අපි මම හිතනවා අපි කටියද එක මතක ඇති කියලා. ඉතින් අපි මෙතන තියෙනවා ටේක් ඩිකන්ෂන් ෆැමිලි එකට අදාළ ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට විශේෂයෙන් බලා ගන්න පුළුවන් මේ අපි ඉමේජස් වල දාලා පෙන්නලා තියෙනවා මේ කොහොමද අපි තියෙන්නේ කියලා. ඒ වගේම මේකේ new products range එකකුත් තියෙනවා. මේ ගැන කතා කරන කලින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මොකද ඔයගලන් day to day business එකේදී මේක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙන දෙයක් මොකද මේ මේ product එකේ මොන මොන features තියෙන කියලා අපිට මේක මතක තියාගන්න එක චුට්ටක් අමාරු වැඩක් මොකද අපි ගොඩක් busy background එක වැඩ කරන නිසා ඉතින් මම ආරාධනා කරන්න පුළුවන් නම් ඔයගලන්ට මේ kitchen shot එක අරගෙන තියාගන්න මොකද ඔයගලන් ගොඩක් TV day to day business වලදී ඉතින් අපි මේ ගැන කතා කරද්දී විශේෂයෙන් කතා කරනකොට මේක authentication ගැන කතා කරනකොට ඔයගලන්ට පේනවා faces ඒ වගේම fingerprint ඒ වගේම කාඩ් මේකෙදි යූස් කරන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ මේ ෆේස් කැපැසිටි එක ගැන. ෆේස් කැපැසිටි එක ගද්දීන් ඔයගලන්ට පේනවා අපි ඉහළට යන්න යන්න ෆේස් කැපැසිටි එක වැඩි වෙලා තියෙනවා. මම ප්‍රොඩක්ට් ගැන 1 by 1 කතා කරන්නේ නැහැ. මොකද මේක ගොඩක් අපිට කතා කරත් වෙන නිසා ඉතින් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ අපේ මේ DS-K1T680 කියන එකේ ඔයගලන්ට ගොඩක් ලොකු ෆේස් කැපැසිටි එකක් ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට ප්‍රොජෙක්ට්ස් කරනකොට විශේෂයෙන් පැනනගෙන ගැටලුවක් තමයි අපිට මේ වගේ ෆේසස් ප්‍රමාණයක් මේකට අවශ්‍ය කියලා ඕගලන්ගේ ක්ලයන්ට් ඕගලන්ට කියන්න පුළුවන්. ඒ වගේ තැනකදී ඕගලන්ට පුළුවන් අපි මොකද්ද යූස් කරන්න කියන එක ඕගලන්ට ප්‍රශ්නයක් වෙයි. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ කාඩ් ටයිප් එක ගැන කතා කරද්දිත් ඕගලන්ට අතර මේක ඕගලන්ට ගොඩක් මම එකයි කිව්වේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න කියලා. මොකද ඕගලන්ට මේ වගේ දේවල් ගොඩක් වැදගත් වෙන නිසා එහෙම නේද දරිදු අපිට පුළුවන් නම් මේ ගැන තව ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් ගැන තව වැඩි විස්තර අපි ප්‍රේක්ෂකයන්ට සඳහන් කරන්න ඕ අනිවාර්යයෙන්ම ඉතින් මේකෙදි කියන්න ඕන මූලිකම කාරණාව තමයි ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ අවශ්‍යතාවය අනුව මේකෙන් තෝරගන්න එක කියන එක තමයි අපි කියන්නේ මොකද මේක දැන් තියෙන හොඳම ඩිවයිස් එක ගත්තා කියලා සමහර විට ඒ ඔයාලා කරන්න යන ප්‍රොජෙක්ට් එකට එච්චරම හොඳ නැති වෙන්න පුළුවන්. ඒ වගේ මේක සමහර විට මිලත් එක බැලුවම පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මෙතන රේන්ජ් ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා ෆේස් එක විතරක් තියෙන එක තියෙනවා. එහෙම නැත්නම් ෆේස් එකයි කාඩ් එකයි ෆින්ගර්ප්‍රින්ට් එකයි තුනම තියෙන එක තියෙනවා. එහෙම නැත්නම් ෆේස් එකයි කාඩ් එකයි විතරක් තියෙන එක තියෙනවා. ඒ වගේම ෆේස් කැපැසිටි එකක් තියෙනවා. දැන් මේකේ රේන්ජ් ගොඩක් තිබ්බයි කියලා මේ වගේ ටෙක්නොලොජි එක වෙනසක්වත් ඒ කියන්නේ දැන් මේකේ දැන් ගණන් අඩු එක හරිනේ ගණන් වැඩි එක හොඳයි එහෙම දෙයක් නෙවෙයි මේකේ තියෙන්නේ ෆීචර් වයිස් ඒ කියන්නේ දැන් සමහරක් ඒවා මොකද ෆේස් එක තියෙනවා කාඩ් එක තියෙනවා මොකද කාඩ් එක ෆේස් එක ෆින්ගර්ප්‍රින්ට් එක ඔක්කොම තියෙනවා ඒ වගේම ෆේස් කැපැසිටි එක තියෙනවා ඒ කියන්නේ දැන් අපි නිකන් තේරුම් ගනි පාස්වර්ඩ් ලේසින් කිව්වොත් ෆේස් කැපැසිටි 1000ක් තියෙනවා කියන්නේ සරලව හිතන්න පුළුවන් අපිට 1000ක් රෙජිස්ටර් කරන්න පුළුවන් ඊළඟට 3000ක් තියෙනවා 3000ක් රෙජිස්ටර් කරන්න පුළුවන් එතකොට බල කම්පැනි එකට දානවා නම් 1000කට අඩු 500ක වගේ නැතන විට අර 3000ක් දානවට වඩා වල්ට්ලේසි 1000ක් තියෙන සමහරට එක මිලිනුත් අඩුයි අරකට වඩා. ඉතින් ඒ වගේම තමයි Wi-Fi ඕන නැද්ද Wi-Fi ඕන නැද්ද? ඒ වගේ දේවල් වලට බලන්න පුළුවන්. ඊළඟට ස්ක්‍රීන් එකේ සයිස් එක පොඩි ස්ක්‍රීන් එකක් ඕනද? සමහරට තැනේ හැටියට ලොකු ස්ක්‍රීන් එකක් දානවට පොඩි ස්ක්‍රීන් එකක් දාන එක ලස්සන වෙන්න පුළුවන්. සමහරට ඒක කස්ටමර් වඩා කැමති වෙන්න පුළුවන් ලොකු ස්ක්‍රීන් ලොකු ඩිවයිස් එකක් දානවට වඩා. ඉතින් ඒ වගේ හැම දෙයක් ගැනම ඔයාලා හිතන්න අනිවාර්යෙන්. ඒ වගේම තමයි අනිත් විශේෂයෙන් බලන්න ඕන තමයි එක තමයි මේක බලන්න පුළුවන් වීඩියෝ ඉන්ටර්කම් සපෝට් කරන්න තියෙනවා. ඔයාලට පේනවා දැන් මෙතන මේ තියෙනවා K1T341A කියන එක. අන්න ඒ ඩිවයිස් එක ඉන්ටර්කම් සපෝට් කරනවා. හැබැයි ඊට කලින් ඩිවයිස් එක ඉන්ටර්කම් සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඉන්ටර්කම් සපෝට් කරන එකක් ඕන නම් ඒ වගේ එකක් අපිට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රොටෙක්ෂන් ලෙවල් එක මේක විශේෂයෙන් කියනවා නම් එළියේ නිකන් පින් ඒ වගේ දැන් අපි ඉස්සරහදී කතා කරන මොන වගේ තැන්වලද කියලා මේව හයි කරන්න හොඳ හැබැයි වලට හිතෙනවා නම් මේක ඉන්ඩෝ වලට වඩා මේ IP රේටින් එකක් තියෙනවා කියන්නේ මේ පින් වගේ එන්න පුළුවන් තැනක් නම් ඒ වගේ තැනකදී අනිවාර්යෙන් ප්‍රොටෙක්ෂන් ලෙවල් එක IP65 වගේ දෙයක් භාවිත කරන්න කියලා අපි අනිවාර්යෙන් කියනවා. ඉතින් ඔය වගේ තමයි මේකේ තියෙන විශේෂත්වය තියෙන්නේ. ඉතින් ඊට අමතරව තව පොඩි දෙයක් තියෙන්නේ මේකේ එක ඩිවයිස් එකක් තියෙනවා POI සපෝට් කරන ඩිවයිස් එකක්. ඉතින් ඔයාලට POI සපෝට් කරන ඩිවයිස් එකක් අවශ්‍ය නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ස්ටෑන්ඩින් ටයිප් කීපයක් තියෙනවා වෝල් මවුන්ටින් ඩෙස්ක්ටොප් ඊළඟට ෆ්ලෝ ස්ටෑන්ඩ් එකත් එක්ක තියෙන එක තියෙනවා ටේබල් එකේ තියන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට විවිධාකාර ගොඩක් තියෙනවා. ඉතින් ඒ බලලා අවශ්‍ය දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි.
ඊට පස්සේ අපි ගමු ප්‍රොඩක්ට්ස් වල මොනවද තියෙන විශේෂත්ව ටික. අපි මේක බොහොම කෙටියෙන් දාලා තියෙනවා මෙතන. ඉතින් අපි මුලින්ම පටන් ගත්තොත් ෆ්ලෙක්සිබල් ඩිප්ලොයමන්ට්. ඒ කියන්නේ මේක ඔයාලට කැමති විදිහට හයි කරන්න පුළුවන්. ගෝල් එක ඒ කියන්නේ බිත්තිය එක හයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොළවේ ස්ටෑන්ඩ් එකක් එක්ක තියන්න පුළුවන්. ඒකට මවුන්ටින් පෝල්ලයක් එක්කම තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලට මේසයක් උඩ තියනවා නම් මේසයක් උඩ තියන්න පුළුවන්. ඒකට ටේබල් බ්‍රැකට් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම විෂුවලයිස් ටෙම්පරචර් ස්ට්‍රේනින්. ඒ කියන්නේ ඔයාලා මේකේ ඩිවයිස් එක අපි ඔපරේට් කරද්දී අපි නිකන් මේක ඉස්සරහට අපි ප්‍රැක්ටිකල් එකකුත් වෙනවා. ඒකේ අපි පෙන්නනවා 7 ස්ට්‍රේන් මේකේ ලොක ස්ක්‍රීන් එකක් තියෙන එකේ සම්පූර්ණ රිසල්ට් එක ඒ ස්ක්‍රීන් එකේ අවෙලෙම පෙන්නනවා. ටෙම්පරචර් එක වැඩි නම් එකට යා රතු පාට වෙලා පෙන්නනවා. ඉතින් එතකොට ඒ වගේම නෝමල් නම් හිල් පාටි නෝමල් පෙන්නනවා. එතකොට ඒක ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඒක එක තියෙනවා ऑडियो सपोर्ट करना एक ने या टेम्परेचर नॉर्मल ना नॉर्मल टेम्परेचर के लिए ना हाई टेम्परेचर ना एक अत्याग के ना एब्नॉर्मल टेम्परेचर के लिए ये वाला गेम मैं कहते हैं विशेष आते तो मैं मास डिटेक्शन मास के का टेक का मत फेस से का डिटेक्ट कराना पुलवा ये वाला मास से का नेता एक अलर्ट कराना पुलवा मास के नए के लिए अलार्म का देना पुलवा ये वाला गेम टेम्परेचर डिटेक्ट कराना पुलवा मास के एक कम दें तीन सात मास गला वाला फेस डिटेक्शन ෆේස් ඩිටෙක්ට් කරන්න අමාරුයි. ඒක ප්‍රායෝගිකවත් නැහැ. මොකද දැන් ආයෙත් දැන් කොවිඩ් වැඩි වෙගෙන යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් එක්ක ඔයාලට ෆින්ගර්ප්‍රින්ට් භාවිත කරන එකත් දැන් ගොඩක් දුරට අඩු වෙලා තියෙන මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම අපි මාස්ක් දානවා, මාස්ක් ගලවන එක ප්‍රායෝගික නැහැ. ඉතින් එතකොට මේ වගේ ඩිවයිස් එකක් මාස්ක් එකත් මූණ අඳුර ගන්න, ඒ කියන්නේ ෆේෂල් රෙකග්නිෂන් එක හොඳටම වැඩ ගන්නවා. ඒ වගේම මාස්ක් එක දාලා නැති අඳුර ගන්නත් පුළුවන් මේකෙන්. ඒකටත් ඇලර්ට් එකක් දෙනවා. ඉතින් ඒ වගේම තර්මෝග්‍රැෆි ටෙක්නොලොජිය මේක පාවිච්චි වෙන්නේ ෆෝහෙඩ් එක. ඒ කියන්නේ නලලෙන් තමයි මෙයා ගන්න මේ ටෙම්පරචර්. ඒ කියන්නේ උෂ්ණත්වයේ මීහක උෂ්ණත්වයේ ගන්න නලලේ. ඒ වගේම එයා ඒක කරන්නේ මුලින්ම ෆේස් එක ඩිටෙක් කරනවා. ෆේස් එක ඩිටෙක් කළා තමයි ආ ෆෝහෙඩ් එක අරගෙන තමයි අරගන් කොහොමද කියලා මේ ටෙම්පරචර් එක ගන්න. ඒ නිසා මේකේ නිවැරදිතාව තවත් වැඩි. සාමාන්‍යයෙන් අපි ඉස්සරහ මෙතන පහලා තියෙන ඇකියුරසි එක කොහොමද කියලා මේකට යන හැම වෙලම හයි ඇකියුරසි ඇන් ටෙම්පරචර් ස්ක්‍රීනින්ග් මේක සාමාන්‍යයෙන් ටෙම්පරචර් රේන්ජ් එක සෙල්සියස් ටෙන්ස් එක 30 ඉඳන් 45 වෙනකම්ම තියෙනවා. ඒ වගේම ඇකියුරසි එක 0.1 සෙල්සියස්. ඒ වගේම ඩීවියේෂන් එක +0.5. ඉතින් මේක ගැන කිව්වොත් මේ ඇකියුරසි එක කියන්නේ අපිට පුළුවන් මේකේ 0.1 ඇකියුරසි එකක්. ඒ කියන්නේ දැන් ටෙම්පරචර් එක 36.6. ඒ කියන්නේ 30 ප්‍රායෝගිකයි කිසිම ප්‍රශ්නයක් නැතුව මේක භාවිත කරන්න පුළුවන්. මොකද 0.5 ඩීවියේෂන් එක කියන්නේ සාමාන්‍යයෙන් ඒක ලොකුවට බලපාන්නේ නැහැ මෙතෙන්දී. ඒ වගේම මීටත් වඩා අඩු කරගන්න ඕන නම් අඩු කරලා මේකේ මොඩල් එකක් තියෙනවා KT671TM කියලා එකක්. ඒක භාවිත කරන්න පුළුවන් බ්ලැක් බොඩි එකත් එක්ක. බ්ලැක් බොඩි එකක් කියන්නේ අපි ඒක භාවිත කරනවා දැන් පරිසර උෂ්ණත්වය වෙනස් වෙනවා. හැබැයි අපි බ්ලැක් බොඩි එකක් අපිට සෙටප් කරන්න ඕනේ. ඒක බ්ලැක් බොඩි එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ උෂ්ණත්වය නියතයි. අපි ඒක සෙල්සියස් අංශයක 35යි කියලා හැදුවොත් සෙල්සියස් අංශයක 35ක IR එකක් එමිට් කරනවා. එතකොට අපිට පුළුවන් මේ ඩිවයිස් එකත් එක්ක ඒක සම්බන්ධ කරලා ඒක රෙෆරන්ස් එකට තියාගෙන තව මේකේ ඇකියුරසි එක වැඩි කරගන්න. ඒ කියන්නේ 0.3 වෙනකන් ඇකියුරසි එක තවත් වැඩි කරගන්න පුළුවන් ඒකත් එක්ක අපිට. ඒ වගේම ටච් ෆිට් ටච් ෆ්‍රී මේක කියන්නේ අපිට මේ කොවිඩ් එකේදී විශේෂයෙන් භාවිත කරන්න පුළුවන්. අපිට අල්ලන්න ළඟට යන්න ඕනේ නැහැ. මීටර 0.3 ඉඳන් දෙකක් අතර පරතරය මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හයිට් එක මීටර 1.5 1.9 වෙනකම් රේන්ජ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මේ ප්‍රොඩක්ට් එක හයිලයිට් කරොත් මේකේ තව විශේෂත්ව කිහිපයක් තියෙනවා. ඒක තමයි මේ ඕනම එන්වයරන්මන්ට් එක මේක බොහොම හොඳට වැඩ ගන්නවා. හොඳ රෙකග්නිෂන් ස්පීඩ් එකක් තියෙනවා. ටග් දාලා තප්පරයෙන් දෙකෙන් මේක ටග් දාලා රෙකග්නයිස් කරනවා. ඒ වගේම ඇකියුරසි එක අපි කිව්වා වගේ ගොඩක්ම වැඩි. ඒ වගේම dark environment එකේ ගුණත් මේක භාවිත කරන්න පුළුවන්. මොකද මේකේ supplement light එකකුත් තියෙනවා. ඒ වගේම IR light එකකුත් තියෙනවා. මේ දෙකත් භාවිත කළාම යා හොඳ image එකක් අරගෙන ඒක හොඳට recognize කරනවා. ඒ වගේම anti proofing detection තියෙනවා. anti proofing කියන්නේ ඔයාලට
ඇත්ත මූණක් මෙයා අඳුර ගන්නවා ඒ කියන්නේ මූණේ අපි කියන්නේ 3D view එකක් කියලා එතකොට ඒ කියන්නේ මූණේ තියෙන ගැඹුර නහය ගාව තියෙන ගැඹුර නෙමෙයි කන ගාවට එන්නේ ගැඹුරත් මෙයා අඳුර ගන්නවා එතකොට අපිට බෑ නිකන් ෆොටෝ එකක් පෙන්නලා නැත්නම් අර ෆිල්ම් වල දැකලා තියෙන වගේ වීඩියෝ එකක් පෙන්නලා මූණක් දාන් ඇවිල්ලා එහෙම එහෙම මේකෙන් මේ ඩිටෙක්ට් වෙන්නේ නැහැ රෙකග්නයිස් වෙන්නේ නැහැ ඇත්තම කෙනෙක් ආවොත් විතරයි මෙයා ඩිටෙක්ට් කරන්නේ ඉතින් ඒක විශේෂත්වයක් ඒක හොඳ ටෙක්නොලොජි එකක් ඒක සිකියුරිටි අතින් ගත්තොත් බොහොම වැඩි අපිට හොර කරන්න අමාරුයි ඒ වගේ තැනක ඒ වගේම ඊසි මැනේජ් වලටත් කරන් ඊසි මැනේජ් කරන ඔපරේට් ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් මෙෂන් එක හරියම ලේසි ඒ වගේ මේකට මොබයිල් ඇප් එකකුත් තියෙනවා රිමෝට් කනෙක්ට් කරලා වඩා විස්තර බලන්න පුළුවන් නැත්නම් මේකේ ඩෝ එකකට කනෙක්ට් කරලා තිබ්බොත් ඕකන් ක්ලෝස් කරන්න පුළුවන් ඒ වගේම වෙබ් කන්ෆිගරේෂන් වලත් ඔයාලට මේක විස්තර හදන්න පුළුවන් ඩිවයිස් ගොඩක් තියෙනවා නම් තන්තංගල ෆැක්ටරිස් කිහිපයක් තියෙනවා නම් මේවට කනෙක්ට් වෙන්න වෙන වෙනම පබ්ලික් IP ගන්න ස්ටැටික් IP ගන්න ඕනේ නැහැ අපිට පුළුවන් මේකේ තියෙනවා ටෙක්නොලොජිය ISAP 5.0 කියලා. ඉතින් ඒකත් එක්ක එක සෙන්ට්‍රල් ලොකේෂන් එකකට අපිට සාමාන්‍ය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් භාවිත කරලා ඩේටා එවන්න පුළුවන්. ඉතින් මේක බොහොම වැදගත් දෙයක්. ඔයාලා ලොකේෂන් 3-4ක් තියෙනවා නම් අපිට සාමාන්‍ය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බනම් ඇති හොඳරම මේ ඩේටා ටික සෙන්ට්‍රල් තැන ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ වගේම වීඩියෝ ඉන්ටර්කොම් මම හරි වීඩියෝ ඉන්ටර්කොම් ෆන්ක්ෂන් එකකුත් මේකේ තියෙනවා. ඒතකොට මේකම භාවිත කරන්න පුළුවන්. වීඩියෝ කෝල් ගන්න ඔයාලගේ වීඩියෝ ඉන්ටර්කොම් සිස්ටම් එකක් තියෙනවා නම් මේ හික්විෂන් එක සපෝට් කරනවා. ස්පීඩ් එක වෙරිෆිකේෂන් ස්පීඩ් එක 0.2 වෙරිෆිකේෂන් ස්පීඩ් එක පෙන්වන එකයි. ඒ වගේම ඩාර්ක් එන්වයරන්මන්ට් එක රෙකග්නයිස් පෙන්වන එකයි. ඉතින් අපි අර කලින් කතා කරා වගේ 138ක 38ක් වැඩි අපි ඩීප් ලර්නින් පාවිච්චි කරන හින්දා ඇකියුරසි එක. ඉතින් මේක පොඩි වීඩියෝ දෙකක් තියෙන එකට අදාළව ඔයාලට පෙන්වන්න. බලන්න ටග් ගාලයව ඐඩෙන්ටිෆයි කරගත්තා. ඒ වගේම මේ තියෙන්නේ ඩාර්ක් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒකේ ටග් ගාලයව ඐඩෙන්ටිෆයි කරගන්නවා. ඒ කියන්නේ ඩාර්ක් එන්වයරන්මන්ට් එකේ. හරි ඊළඟට අපි අර කතා කරේ ඇන්ටි ප්‍රූෆින් ගැන. අන්න ඒකෙදි මේ ඒක දැන් මෙතෙන්දී අපි පාවිච්චි කරන ඩුවල් කැමරා එකක්. එකක් තමයි විසිබල් සාමාන්‍ය කැමරාව. අනිත් එක දෙවෙනි එක තමයි ඉන්ෆ්‍රාරෙඩ් ලෙන්ස් එකක් තියෙන කැමරාවක්. ඉතින් මේ කැමරා දෙක භාවිත කරලා තමයි අපි මේක කරන්නේ වෙන වෙනම වීඩියෝස් අරගෙන දෙකෙන් අපි අරගෙන මූල ගැඹුරත් එක්ක භාවිත කරලා වැඩි සිකියුරිටි ලෙවල් එකකින් වඩාත් හොඳ ඇකියුරේට් එකක් අරගෙන මේකෙන් අපිට ගන්න පුළුවන් මේ රිසල්ට් එකක්. එතකොට බෑ කාටවත් මේකේ අර බොරුවට ෆොටෝස් පෙන්වලා එහෙම ගන්න බෑ. මේකෙන් අනිවාර්යෙන් අපිට හොඳ ඇකියුරසි ලෙවල් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ චූටි වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකක් පෙන්නනවා. ඒනට ෆොටෝ එකක් පෙන්වන්නට වැඩක් නැහැ. එයාව ඩිටෙක්ට් කරන්නේ නැහැ. හැබැයි ෆොටෝ එක නැතුව ගත්තොත් එයාව ඩිටෙක්ට් කරනවා. ඒ වගේම මේක මැනේජ් කරන හරිම ලේසි එකක් තමයි. මේකත් එක්ක ඔයාලට ෆ්‍රී හම් වෙනවා IBMS software එකක්. එහෙම නැත්නම් වෙබ් එක තියෙනවා. ඒ කියන්නේ මේකට වෙබ් ලොගින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක භාවිත කරලා ඔයාලට පුළුවන් මේකේ මැනේජ් කරන්න කට්ටිය රෙජිස්ටර් කරන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම USB එකකට export කරගන්න පුළුවන් data තියෙනවා නම්. ඉතින් ඒ වගේම device එකේම photo අරගෙන ඔයාලට register කරන්නත් පුළුවන්. ඒ වගේම පුළුවන් hic connect app එක භාවිත කරන්න පුළුවන්. ඒක භාවිත කරලා remote access වලින් ඒ කියන්නේ දොරවල් මේකට connect කරපු දොරවල් තියෙනවා නම් open කරන්න close කරන්න. ඒ වගේම මේක ඉස්සරහ තියෙන කැමරාවෙන් live view එක බලන්න එතන මොනවද වෙන්නේ කියලා. ඒ වගේම event log එකක් ගන්නත් පුළුවන් ඔයාලට මේක authenticate වෙච්ච. ඉතින් මේක මොන වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ access control එකට අමතරව ඉතින් මුලින්ම ගත්තොත් මේක normal PoE switch එකකට එහෙම නැත්නම් PoE support කරන එකයි තිබ්බේ. ඉතුරු ඒවා සාමාන්‍ය ඉදිරිය භාවිත කරන්න පුළුවන්. මේක switch එකකට භාවිත connect කරලා ඉවරලා අපිට පුළුවන් video intercom එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන කැමරාව තියෙන අපි මේක කැමරා දෙකක් තියෙනවා. ඉතින් එක කැමරාවක් normal කැමරාවක්. ඉතින් ඒක සාමාන්‍ය කැමරාවක් විදිහට NVR එකක් තියෙනවා නේද recording දාන්නත් පුළුවන්. මේ අපිට මේක CCTV කැමරාවක් විදිහට භාවිත කරන්න පුළුවන්. එතනදී ඒ වගේම ISAP එක තියෙනවා අපිට. මම අර කිව්වේ මේකේ තැන් location කිහිපය තැනකුණත් භාවිත කරන්න පුළුවන්. ඉතින් ISAP එකත් එක්ක අපිට පුළුවන් සාමාන්‍ය internet connection එකක් භාවිත කරලා එක සෙන්ට්‍රල් තැනක් හැබැයි තියෙන්න ඕන. එතන සර්වර් එක තියෙන්න ඕන. ඒකට අපිට ස්ටැටික් IP එකක් ඕන. මොකද සර්වර් එක IP එක අපි මේකට දෙන්න වෙනවා. අපි ඉස්සරහට චුට්ටක් එක පැහැදිලි කරන්න තව. ඉතින් මේකත් අපිට භාවිත කරන්න පුළුවන්. ඒ වගේ හැරිම ලේසින් ඇටෙන්ඩන්ස් මැනේජ්මන්ට් වලට ඒ වගේ දේවල් වලට. හරි. වෙබ් මැනේජ්මන්ට් වලදී අපිට පුළුවන් මේකේ අපි මෙතන highlight කරපු කීපයක් දේවල් තියෙනවා. එකක් තමයි live view එක තියෙනවා. අපිට live view එක capture කරන්න පුළුවන්, recording unlock කරන්න, sound wave කරන්න ඒක පුළුවන්. ඒ වගේම
ඉවෙන්ටි අපිට සර්ච් කරලා බලන්න පුළුවන් මොනවද මේ කවුද ඔතෙන්ටිකේට් උනේ කවුද දැන් ගිහිල්ලා තියෙන්නේ කාඩ් විස්තර ඉන්න එම්ප්ලොයිස්ලා ටික ඒ දේවල් අපිට බලන්න පුළුවන් ඒ වගේම ඉන්න යූසර් ලිස්ට් එක බලන්න ඇඩ් කරන්න ඩිලීට් කරන්න ඒ අර කරන සාමාන්‍ය දේවල් ටික කරන්න පුළුවන් ඒ වගේම configuration ටික කරන්නත් පුළුවන් system setting network setting තියෙන දේවල් ටික අපිට web view එකට ගිහිල්ලා කනෙක් කරන්න පුළුවන්. ඉතින් මෙතන චූටි වීඩියෝ එකක් තියෙනවා අපි ඒකත් බලලිමු කොහොමද අපේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන එක live view එක කොහොමද වෙන්නේ කියලා මේ ඒකත් සාමාන්‍ය කැමරාවක් විදිහට වැඩ කරනවා live view එකට ගියාම අපි ඊළඟ අපිට පුළුවන් අර capture with data ටික මෙතනින් search කරන්න පුළුවන් දිනේ වෙලාව අදාළ ඒ ටිකට් දීලි වල අපි මේ device එකට log කරලා ඉන්නේ කිසිම management software එකක් භාවිතා කරලා නෙවෙයි IP එක ගාලා device එකට log වෙලා web management එක තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා මේ ස්තර ටික අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්න users ලා ටික අපිට බලා ගන්න පුළුවන් කවුද ඉන්නේ මොන මොන කට්ටියද register වෙලා ඉන්නේ ඒ දේවල් ටිකත් භාවිතා කරන්න පුළුවන්. මෙතනින් edit කරන්නත් පුළුවන් අවශ්‍ය නම් අපිට මේ තියෙන edit කරන window එක. ඊට අමතරව delete කරන්න ඒ දේවල් කරන්නත් පුළුවන්. ඒ වගේම configuration වලට ගියොත් අපිට අර සාමාන්‍ය වල equation IDs භාවිතා කරලා තියෙනවා. ඒ වගේම configuration tick කරන්න පුළුවන්. system setting වල maintenance තියෙනවා. ඒ දේවල් සාමාන්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේකේ face recognition වලට අදාළ setting ටිකක් තියෙනවා. ඒ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි දැන් thermal support කරන device එකක් තියෙනවා නම් ඒකට අදාළ thermal setting ටික භාවිතා කරන්න පුළුවන්. මෙතනින් edit කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පෙන්නන්නේ ඒ වගේම setting ටික IP වෙනස් කරන දේවල් ඒ ටික සාමාන්‍ය විදිහට setting ටික පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන කැමරාවට අදාළ setting ටික video setting එකේ මේ ටික. ඒ වගේම audio setting ටිකක් තියෙනවා. ඒ වගේම video intercom එකට අදාළ setting ටික video intercom එකක් විදිහට පාවිච්චි කරනවා නම් ඒකට අපි දන්න නැති video intercom අපි කරා මේ අපේ training එකක් තිබ්බා තියෙයි අපි කියලා දුන්න කොහොමද video intercom වැඩ කරන්නේ connect කරන්නේ. ඉතින් ඒ දේවල් වලට අදාළ setting ටිකක් මෙතනින් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන සෙටින් ටික තමයි ඔයාලට තියෙන්නේ. මේක පැහැදිලි ඇති කියලා මොනවා හරි ඔයාලට අපැහැදිලි දැන් තියෙනවා නම් චුට්ටක් අපිට Q&A එකට එවන්න. අපි ඒ ගැන පැහැදිලි කරලා දෙනවා වඩාත් හොඳයි. මොකද මේකේ අරමුණ තමයි ඔයාලට වඩාත් හොඳ දැනුමක් ලබා දෙන එක. ඔයාලගේ මේක මේ ඩිවයිස් හරියට භාවිතා කරන්න හොඳට පාවිච්චි කරන්න හරි විදියට ඔයාලට අවශ්‍ය දේවල් ඒ දැනුම ලබා දෙන එක තමයි අපේ අරමුණ. හරි. අපිට පුළුවන් මේකෙදි වෙනම ඔඩියෝ එකක් ප්‍රොම්ප්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම පිච් එකක් දාන්නත් පුළුවන්. එතන කම්පැනි දැන් මේ වම් අත පැත්තේ තියෙන ඩිවයිස් එක මුලින්ම තියෙන එකේ තමයි අර තියෙන normal වෙලාවත් එක්ක ලෝගෝ එක තියෙන එන සාමාන්‍ය ෆොටෝ එක. හැබැයි අපිට කස්ටමයිස් කරන්න පුළුවන්. ඔයාලා කම්පැනි ලෝගෝ එකක් තියෙනවා නම් කම්පැනි ෆොටෝ එකක් තියෙනවා නම් ඒක දාලා අපිට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. එතකොට ඒක හරි කම්පැනිට යුනික් දෙයක් වෙනවා. ඉතින් ඒ කියන්නේ චූටි වීඩියෝ එකක් තියෙනවා අපිට ඒකත් බලලා ඉන්න පුළුවන්. ඔයාලට පේන එකේ තර කස්ටමයිස් කරපු වෙන වෙනම ෆොටෝස් ටිකක් තියෙනවා. ඒ වගේම වෙනම ඔඩියෝ එකක් අපිට ප්ලේ වෙන දාන්නත් පුළුවන් ඔතෙන්ටිකේ 2 නම්. ඉතින් අපි මේ කතා කරන මින්මෝ ටච් ෆ්‍රී ටෙම්පරේචර් ස්ක්‍රීනින් සොලූෂන් එකේ සිස්ටම් ටොපොලොජි එක ගත්තොත් මේකේ ටිකක් ලුකු දෙයක් වගේ පේන තිබ්බට මේ තියෙන ඇත්තම කොටස් වශයෙන් වෙන වෙනම තියලා මුලින්ම ගත්තොත් එහෙම වෝල් මවුන්ට් කරන්න පුළුවන් ඩිවයිස් එකක් ඔයාලට පෙන්වලා තියෙනවා. ඒක ස්විච් එකකට කනෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම මොන්ට්‍රින් ටැබ්ලට් එකක් ටැබ් එකක් තියෙනවා. ඒ ටැබ් එකත් මේකට කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට පුළුවන් එළියේ ඉන්න කෙනාගේ ටෙම්පරේචර් එක ඇතුළේ ඉන්න සිකියුරිටි ගාඩ්ට හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඩිවයිස් එක ළඟට එන්න ඕනේ. මොකද ඩිවයිස් එකේ පෙන්න ටෙම්පරේචර් එකයි ෆොටෝ එකයි ඒ විදිහටම මේ තියෙන ටැබ් එකේ පෙන්නනවා. ඉතින් මේකත් නෙට්වර්ක් කරා කනෙක්ට් වෙන්නේ. ඔයාලට පුළුවන් මේ සිකියුරිටි ගාඩ් ගාව මේක සිලෙක්ට් කරලා තියන්න. එතනින් පස්සේ අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ඒකේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් බ්‍රැකට් එකත් එක්ක ටෙම්පරේචර් එක බලන්න පුළුවන් මේ මින්මෝ ඩිවයිස් එක. ඒක බ්‍රැකට් එකත් එක්ක ෆෝ මවුන්ට් එක තියෙන. ඉතින් ඒකෙත් ඒ වගේම මොනිටින් ටැබ්ලට් එක තියෙනවා. මේක ඔප්ෂනල් දෙයක්. ඔයාලට ගන්නත් පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන් වෙනම ඕඩර් කරන්නත් පුළුවන්. ඒක ඔයාලගේ අවශ්‍යතාවය මත ප්‍රොජෙක්ට් එක මත භාවිතා කරන්න තියෙන්නේ.
ඉතින් ඒකේ තර වගේම PC එකක් භාවිතා කරලා තියෙනවා මෙතෙන්දී මැනේජ්මන්ට් එක සඳහා වලට IMS තාලයක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතනින් පස්සේ ගත්තොත් තුන්වෙනි ඒ කියන්නේ මෙනිල් පාටින් තියෙන එකේ ඒක තියෙන්නේ ටේබල් බ්‍රැකට් එකත් එක්ක කොහොමද භාවිතා කරන්නේ කියලා ටේබල් බ්‍රැකට් එක තිබ්බත් අර විදිහටම network එකකට කනෙක් කරලා tab එකත් network එකකට කනෙක් කරලා PC එකක් තියලා ඒ ටිකත් ඔක්කොම එහෙම තියෙන්නේ. ඉතින් ඒකෙන් පස්සේ තියෙනවා එන්ට්‍රන්ස් වලට වෙනම මේක මේ බැරියර් ගේට් පොඩි ටර්න් ස්ටයිල් ගේට් වලට භාවිතා කරන ඩිවයිස් එකක් තියෙනවා ඒකේ බ්‍රැකට් එකත් එක්ක එන්නේ. ඉතින් ඒකත් අර තුනට අමතරව වෙනම එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මොකද මේ බැරියර් ගේට් වලත් අපි මේකට කියන ටර්න් ස්ටයිල් කියලා. ඉතින් මේකේ මේකට හරිම ලේසියෙන් භාවිතා කරන්න පුළුවන්. මේ මොකද අපිට ටච් කරන්න දෙයක් නැහැ. මේ දැන් මේ කොවිඩ් කාලේ විශේෂයෙන් අතේ මුකුත් මේ ටච් වෙන මුකුත් නැහැ. මූණෙන් ඔතෙන්ටිකේට් කරලා ෆේස් එක ඔතෙන්ටිකේට් කරලා ඉවරලා ටෙම්පරචර් එකෙන් බලලා ටෙම්පරචර් එකත් ඕකේ නම් ඔතෙන්ටිකේට් උත් වෙනවා නම් අපිට ලේසියෙන් මේ ටර්න් ස්ටයිල් එක ඕපන් කරලා ඉවරලා එයාව යවන්න පුළුවන්. ඉතින් ඒ තියෙන්නේ සොලියුෂන් එක. ඉතින් මේ topology කිහිපයක් ඔයාලට පෙන්වලා තියෙන්නේ කොහොමද මේ වෙන්නේ කියලා. අපිට මේ ඔක්කොම කනෙක්ට් කරනොත් අපිට පුළුවන් සර්වර් සෙන්ටර් එක වීඩියෝ වෙනම මේ ඔක්කොම උනත් එක තැනකට කනෙක්ට් කරලා අපිට එපිසෝඩ් එකකට ගන්න පුළුවන්. කොහොමද වඩාත් හොඳ දේවල් මොනවද භාවිතා කරන්න කියලා. ඉතින් මේකෙදී අපි මුලින්ම highlight කරන්න ඕන දේ තමයි, කියන්නේ මුලින්ම ඔයාලට කියන්න ඕන දේ තමයි installation environment එක. මොකද ගොඩක් අය මේක හැමදේටම පොදුයි. install කරන තැන විශේෂයෙන් මේ temperature screening බලනවා නම් මේකේ විශේෂ sensor එකක් තියෙන්නේ තාපයට සංවේදී. එතකොට අනිවාර්යයෙන්ම මේක direct sunlight එකට තියෙන්න බෑ. මොකද මේකේ මේ ඒ වගේ දෙයක් තිබ්බොත් මේ එන accuracy එක අපිට ගන්න බෑ. එතකොට ඔයාලට මෙතන තියෙනවා, මෙතන දැන් පොඩි මේ ෆොටෝ ටිකක් දාලා තියෙන එකක් backlight එක. ඒ කියන්නේ පිටිපස්සෙන් එන backlight එකකට මේක තියන්න එපා. එතකොට ඒ වගේ දෙයක් ආවොත් අපිට හරි රීඩින් එක ගන්න බෑ. ඒ වගේම direct sunlight එකට තියන්නත් බෑ. ඒ වගේම ජනේලයක් කරහා ඉරියලිය අවිල මේ device එකට වැටුණත් ඒත් හරියන්නේ නැහැ. ඒ වගේම window එකක් කරහාවත් ඒ හරියන්නේත් නැහැ. ඒ වගේම සාමාන්‍ය මොන හරි light එකක් දාලා තියෙනවනේ මේ device එක ළඟම, ඒ කියන්නේ device එක ගොඩක් එළිය වැටෙන්න, ඒ වගේ දේවල් හරියන්නේත් නැහැ. ඉතින් ඒ වගේම තමයි හුලං එනවා නම් රස්නේ හුලං හරි සීතල හුලං හරි එහෙම නැත්නම් එයා කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඒන එයා කන්ඩිෂන් එකේ හුලං ටිකක් මේ device එකේ පැත්තටම නම් එන්නේ. ඒ වගේ දැන් ඔයාලා හයි කරන්න එපා. හයි කරද්දි අනිවාර්යෙන් මේ දේවල් මතක තියාගන්න. ඉතින් මොකද මේක අපි බලන්නේ ටෙම්පරචර් එක. ඉතින් ඒක හරියටම ඇකියුරේට් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයකදී අනිවාර්යෙන් ඔයාලා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද අපිට වැදගත් වෙන්නේ මේ ටෙම්පරචර් එකේ ඇකියුරසි. අපි කියන මේ කියන 0.5 ප්ලස් හෝ මයිනස් තියාගන්න මේ අනිවාර්යෙන් මේ පරිසරය, හයි කරන පරිසරය, හයි කරන තැන ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන මේ ටෙම්පරචර් එකදී. ඉතින් ඊට අමතර මේකේ දාලා තියෙනවා කොහොමද මේක ඉන්ස්ටලේෂන් කරන්නේ, කොයි වගේ විදිහට හයි කරන්න කියලා. මේක නම් වලට මැනුවල් එකෙන් ගන්නත් පුළුවන් මේ විස්තර ටික. හරි, ඊළඟව වැදගත් කාරණාවක් තමයි කොහොමද මේකට හරි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ, ඒ වගේම කොයි වගේ උසකින්ද හයි කරන්න ඕන කියලා. අපි මුලින්ම ගත් ෆොටෝ එක ගැන ගියොත් එහෙම සාමාන්‍ය අපි ඉස්සර සාම්පල් ෆොටෝ එකක් දාලා තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් ඉදිරිය බලාගෙන හරි විදිහට ඉන්න මේ කරෙක්ට් කියලා හරියක් දාලා තියෙන ඒ විදිහට තමයි අර ෆොටෝ එක ගන්න ඕනේ. එහෙම නැත්නම් පැත්තට හැරිලා සයිඩ් එකට හැරිලා උඩ බලාගෙන පහළ බලාගෙන එහෙම ගත්තොත් මේ ෆොටෝ එක හරියන්නේ නැහැ. අපි වඩාත් හොඳයි කියන්නේ ඩිවයිස් එකෙන් ෆොටෝ එක ගන්නවටත් වඩා ඔයාලා මේ අපි කියන මේ ස්ටෙප් වලට ෆොටෝ එක අරගෙන ඒක IVMS software එක හරහා, එහෙම නැත්නම් Hik Central software එක හරහා අප්ලෝඩ් කරොත් ඒක 100%ක්ම හරි. අපි කියන මේ ඇකියුරසි එක වඩාත් හොඳින් අරගන්න පුළුවන් මේ වගේ ෆොටෝ එකකින්. මොකද මෙයා මැෂින් එකක් අපි මෙයාව ලර්න් කරලා තියෙන්නේ මේ ෆොටෝ එකේ මේ වගේ හැඩයකදී. එතකොට මෙයාට පිටිපස්සේ වෙනස් දෙයක් තිබ්බොත්, මේ හැඩ තිබ්බොත් මේ ඇකියුරසි එක අඩු වෙනවා. ඉතින් එහෙම නැතුව අපි මේ කියන විදිහට ගන්න ඕනේ. විශේෂයෙන් අනිත් දේ තමයි මේ ෆොටෝ ගද්දී පිටිපස්සෙන් වයිට් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියනවා නම් ගොඩක්ම හොඳයි. එතකොට ක්ලියර් මේ අදාළ පුද්ගලයා විතරක් සෙපරේට් වෙලා පේනවා. එහෙම නැතුව වෙන එළියේ දිගහපු එකක්, වල රිප් එකක් දිගහපු එකක්, එහෙම නැත්නම් එතන අඳුරු තැනක ගහපු එකක්, ඒ වගේ දේවල් මේකට හරියන්නේම නැහැ. අනිත් දේ තමයි මේක හයි කරන උස අනිවාර්යෙන් මීටර
එකයිදශම හතර කුසින් තමයි මේක හයි කරනවා. ඒක තමයි අපි රෙකමන්ඩ් කරන එක. ඉතින් එකයිදශම හතර එකයි එතකොට එකයිදශම නමය ඔය අතර කෙනෙක්ට මේකේ බලන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනා ඉන්න දුර අවම දුර 0.5ක් වෙන්න ඕන. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා චුට්ටක් මේක විශේෂ දෙයක් මේක අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් පොඩ්ඩක් අපහැදිලි තැනක් තියෙනවා නම් චුට්ටක් අපිට දාන්න අපි ඒක අනිවාර්යෙන් අයි ක්ලියර් කරලා දෙන්න තේරෙන්නේ නැත්තම් මේක ඊළඟට පොන්ජි ටිප් එකක් තමයි අනිවාර්යෙන් හැමදේම තියෙන ලේටස්ම වර්ෂන් එකට දාන්න මොකද ඔයාලා දන්නවා සොෆ්ට්වෙයාර් අප්ඩේට් එන්නේ හැම නැත්තම් මොන හරි ෆර්ම්වෙයාර් අප්ඩේට් එන්නේ කලින් තියෙන ෆර්ම්වෙයාර් එකට වඩා හොඳ ෆර්ම්වෙයාර් එකක් එවන්නේ මොනවා හරි තියෙන බග්යක් එහෙම නැත්නම් මොනවා හරි තියෙන දෙයක් අයි මේ වඩාත් හොඳින් වැඩ කරන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම තියෙන ලේටස්ම වර්ෂන් එකට ඔයාලා තියෙන අප්ඩේට් කරන්න. ඉතින් ඔයාලට ගන්න පුළුවන් එක UK portal කියලා එකක් තියෙනවා. ඔයාලට Google search කරලා ගන්න පුළුවන්. ඒ වගේම application website එකනොත් ඔයාලට තියෙන ෆර්ම්වෙයාර් ටික එහෙම නැත්නම් ලේටස්ම software ටික අරගන්න පුළුවන්. ඉතින් මේක ඩේලි යූස් කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන මෙතන පොඩි දේවල් ටිකක් තියෙනවා. මුලින්ම මේක thermal ඒ කියන්නේ thermal තමයි temperature එක අරගන්නේ thermal එකකින්. එතකොට මේක on කරලා විනාඩි 90ක් ඒ කියන්නේ පැයකමාරක් විතර warm up වෙන්න තියන්න. අපේ පරිසරෙත් එක්ක මේක එතකොට තමයි stable වෙන්නේ. ඒ වගේම තවත් අපි යෝජනා කරන දේක් තමයි එළිය ඉඳන් ආවොත් විනාඩි 3-4 පොඩ්ඩක් ඉඳලා මේ device එක ළඟට එන්න. මොකද එතකොට තමයි මේක එන හරි result එක එන්නේ. නැත්නම් එළිය තියෙන රසනට අහු වෙලා ඒ වගේ දේවල් වල තියෙන අත්‍යවශ්‍යත් නැවෙයි යන්නේ එන පුද්ගලයාට. ඒ වගේම ඔළුවේ මොනවා හරි කැප් දාගෙන ඉන්නවනම් හැඩ් දාගෙන ඉන්නවනම් ඒව මම අයින් කරලා එන්න. මොකද මෙයා forehead එක නලලෙන් තමයි temperature කරගන්නේ. ඉතින් ඒ වගේ දේවල් දාන් හිටියොත් සමහරට එන reading එක accurate නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දාලා තිබ්බොත් ඒ වගේම දැනගන්න ඕන දෙයක් තමයි මේ phone device එක ඉස්සරහට ආවම මේ නලල visible නේ. ඒක හොඳට පේන්න තියෙන්න ඕන. මොකද ඒකෙන් තමයි එයා temperature එකම අරගන්නේ. ඒ වගේම අපි මෙතන මේ photo එකක් දාලා තියෙනවා. මේ විදියට කට්ටිය එනවනම් ඇතුළට මේ device එක high කරලා දෙක device එක කෙලින් එන්නේ නැතුව side එකෙන් ඇර device එක ඉස්සරහට එන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද එතකොට පුළුවන් queue එකක් වගේ පිටිපස්ස කට්ටිය නැතුනම ඒකෙනා විතරයි ඉස්සරහට focus වෙන්නේ. එතකොට එයාගේ result එක වඩා හොඳට අරගන්න පුළුවන්. මේ විදිහට ඉතින් මේක තමයි අපි high කරනකොට අනිවාර්යෙන් පොඩ්ඩක් follow up කරන්න ඕන දෙයක්. මේක වඩා හොඳයි මේ විදිහට එන්න පුළුවන් නම්. හරි. ඊළඟට අපිට පුළුවන් බලන්න කොහොමද හොඳම performance ටිකක් බලන්න මේ මේක හොඳටම tune up කරන්නේ සෙටින් හදන්නේ ඒ ටික කොහොමද කියලා. ඉතින් අපිට යසන්ත මේ ගැන වැඩිදුර විස්තර කියයි. එයාට හොඳ අත්දැකීම් තියෙනවා මේ device එක. යසන්ත අපි පොඩ්ඩක් කියමු නේද කොහොමද මේ වඩාත් හොඳින් අපිට භාවිත කරන්න පුළුවන් කියලා. ඔව් දරින්ද මම හිතන්නේ මේ වෙනකොට අපේ viewers ලට දැන් complete idea එකක් එන්නේ නැති මුලින්ම face recognition task වෙන කියන්නේ මොකද්ද ඊළඟට ඒකට අපේ තියෙන minimum products මොනවාද එයාලට face recognition විතරක් අවශ්‍ය නම් මොන වගේ products තියෙන්නේ face recognition සහ temperature screening යනවා නම් මොනවාද අපේ තියෙන product range එක සහ මේ product install කරනකොට environment එක ගැන photo capture කරනකොට වෙනෝනේ දේවල් ගැන අදහසක් එන්නේ නැති. ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම ඒක තියෙන විදිහටම පිළිපැද්දොත් මුලින්ම හොඳම performance එකක් ගන්න පුළුවන්. මොකද එන දින ප්‍රශ්න අඩුයි. ඊට අමතරව මේ මේක AI device එකක් නිසා artificial intelligence නැත්නම් deep learning algorithm එකක් තියෙන device එකක් නිසා මේක algorithm එක tune up කරන්න යම්කිසි parameters අපිට දීලා තියෙනවා. ඉතින් අපි මේ parameters ගැන හොඳ අදහසක් තියෙනවා නම් ඇයි මේක තියෙන්නේ කියලා අපි දැනගෙන මේක adjust කරනවා නම් අපිට හොඳ performance එකක් ගන්න පුළුවන්. especially අපි ඉස්සරහට කතා කරනවා මේ මේ product වලින් ලංකාවේ ප්‍රොජෙක්ට් කරපු කට්ටියට ආව ප්‍රශ්න කීපයකුත් තියෙනවා. ඒ ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? ඒ common ප්‍රශ්න වලට කොහොමද අපි උත්තර දුන්නේ කියන එකත් අපි ඉස්සරහට cover කරනවා. ඉතින් මුලින්ම අපි බලමු කොහොමද terminal එකක් හරියට tune up කරගන්නේ කියලා. මොකද මේක දැන් අපි ගත්තත් එහෙම මේකේ variables ගොඩක් තියෙනවා තරිදු. අපි ගත්තත් එහෙම මේ ගිහිල්ලා මේක අපි first terminal එකක් site එක install කරොත් ඒ install කරන site එකට අදාළ ආලෝක තත්ත්ව තියෙනවා. ඒ install කරන site එකට අදාළ පරිසරයක් වෙනම තියෙනවා. එතකොට මේ පරිසරයේ උෂ්ණත්වය සහ ඒක තියෙන ආලෝක තත්ත්ව තනින් තැනට වෙනස් වෙනවා. එතකොට අපිට හරියටම කියන්න බෑ මේ setting එකේ තිබ්බොත් ඕන තැනකට වැඩ කරනවා කියලා. එහෙම කියන්න බෑ. ඒක site එකෙන් site එකට ඔයාලා fine tune කරලා ගන්න ඕනේ වැඩක්. ඒ ෆයින් ටියුන් කරන්නේ මොන සෙටින්ග්ස්ද කොහොමද ඒක කරන්නේ කියලා ඔයාලට දැනීමක් තියනවා නම් ඔයාලට කියලා දාපු ධම්මට පස්සේ මේ ඩිවයිස් එකක් කිසි කරදරයක් නැතුව ප්‍රශ්න නැතුව දුවන්න දුවන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් තාරි තාරි පොඩ්ඩක් අපි ගාව මින්මෝ එකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මින්මෝ ස්ක්‍රීන් එකේ අපි ඉස්සලම් බලමු සෙටින්ග්ස් පැත්තේ මොනවද අපිට ෆයින් ටියුන් කරන්න තියෙන පැරමීටර්ස් කියලා. තාරි තාරි අපිට පොඩ්ඩක්
පෙන්නන්න පුළුවන්ද මිමෝ එකේ ස්ක්‍රීන් එක? ඔව් හරි. මම ස්ක්‍රීන් එකට දැම්මා. මම හිතන්නේ පේනවා ඇති පැහැදිලිව. ඔව්. කට්ටියට මේක ස්ක්‍රීන් එක පේනවාද කියලා මං හිතනවා. මෙතනදී මිමෝ එක ගත්තොත් එහෙම මේ ඇවිල්ලා 70 mi ඩිවයිස් එකක්. ඒ කියන්නේ 70 mi කියන්නේ ටෙම්පරේචර් ස්ක්‍රීන් මොඩියුල් එකත් එක්කෙන ඩිවයිස් එකක්. ඉතින් අපිට මේකේ මෙනු එකට ඉස්සලා අපි යන්න පුළුවන්. පාස්වර්ඩ් මෙනු එකට මේ මෙනු එකට ලොග් වෙන්න පුළුවන්. මේ මෙනු එක ගත්තට පස්සේ මුලින්ම තියෙනවා user access control time attendance ඒ වගේ දේවල් සහ communication. අපි දැන් මුලින්ම බලුවොත් user බලුවොත් එහෙම ඔයාලට මේ තනි device එකකට software එක නැතුව සියලුම user management part එක මේ device එකෙන් මොනවද කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට customer කෙනෙක් ඉල්ලනවා නම් software එක දාන්න නැතුව මේ device එක දාලා මට ඒකට users ලා register කරලා report එකක් USB pen එකක් download කරගන්න කියලා අන්න ඒ කාර්යතාවය මේකෙන් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ මෙනු එක දීලා තියෙන්නේ. यूस मेनेजमेंट की सॉफ्टवेयर का भावित नौकर पुलवांग सॉफ्टवेयर का करेक्ट कर मे मेन भावित सॉफ्टवेयर का भावित मेनेज कर सॉफ्टवेयर के मेनेज कर सेंट्रली मेनेज दिब्बा मेनू का एक्सेस कंट्रोल बलवे एक एक्सेस कंट्रोल संबंध मूलिक सेटिंग्स सामान्य डो अनलॉक अनलॉक ඩෝ කන්ටැක්ට් එකක් කරෙක් කළා දිනන එක කොහමද? ඊළඟට ඔතෙන්ටිකේෂන් ඉන්ටර්වල් එක කොච්චර අපි තියන්න ඕනද? සහ NFC නැත්නම් Wi-Fi කාඩ් එකක් අපිට සපෝට් කරනවද? වගේ දේවල් සෙටින්ග්ස් ටික තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඇක්සස් කන්ට්‍රෝල් සම්බන්ධ සෙටින්ග්ස්. ඉතින් මේවා බේසික් සෙටින්ග්ස්. ඉතින් ඒක වැඩි උදුර මම කතා කරන්නේ නැහැ. අපි පස්සට ගියොත් හරියට ටයිම් ඇටෙන්ඩර්ස් සම්බන්ධ සෙටින්ග්ස් උත් ඔයාලට බලා ගන්න පුළුවන් ඕනනම් මම කියවන මේක ස්ටෑන්ඩලෝන් ටර්මිනල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතර ඔයාලට ඕන නම් ඇටෙන්ඩර්ස් එක එනේබල් කරලා ඔයාලට මෙතරම් ඇටෙන්ඩර්ස් හදා ගන්නත් පුළුවන්. ඇටෙන්ඩර්ස් මෝඩ් තියෙනවා මැනුවල් ඔටෝමැටිකලි මැනුවල් ඇන් ඔටෝ බෝත් කියන ඒවා. අපිට මෙතනදී ඇටෙන්ඩර්ස් කැප්චර් වෙන්න ඉන් ඇන් අවුට් ගන්න විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ ඇටෙන්ඩර්ස් පැත්ත ගැන නම් අපි වඩා රෙකමෙන්ඩ් කරන්නේ මැනේජ් කරන්න පහසු නිසා කෙලිම IVMS වගේ software දාලා පාවිච්චි කරන එක තමයි. ඊළඟට communication interface එකෙන් තමයි ඔයා මේ device එකේ network settings ටික හදන්නේ. තර වයර් නෙට්වර්ක් එකේදී ඔයාලට IP එකක් දාගන්න එක, gateway දාගන්න එක, ඒ විස්තර ටික කරගන්න පුළුවන්. ඊළඟට RS-485 VCAN ගැන අපි අද කතා කරන්නේ. ඔයාලට වෙන රීඩර් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. මේකේ තව සප්ලිමෙන්ටරි රීඩර් එකක් විදියට. ඒ වගේම හික් කනෙක්ට් එක enable කරගන්න එකත් ප්‍රතිදි කරන්න පුළුවන්. අපි කොහොම හික් කනෙක්ට් app එකෙන් මේ කියලා live view එක බලන්න සහ මේකේ device එක lock එක control කරන්න පුළුවන් remotely. සහ intercom එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපි communication පැත්ත ඔය ටික සහ basic settings කියලා අපි තියනවා. මෙන්න බේසික් සෙටින්ග්ස් එකට ගියාට පස්සේ මෙතනින් අපිට ටීම් එක වොයිස් එක චේන්ජ් කරගන්න හැටි ටයිම් එක ලැන්ග්වේජ් එක ඒ වගේම මේකේ තියෙන සප්ලිමෙන්ටරි ලයිට් එක. ඒ කියන්නේ ඩාර්ක් වෙලාවට අපිට ලයිට් එකක් මේකේ ඔටෝ ඔන් වෙන හදන්න පුළුවන්. ඒ ලයිට් එක ඔන් ඔෆ් කරන වැඩේ කරගන්නත් පුළුවන් මේ සෙටින්ග්ස් වලින්. ඊළඟට මෙතන තියෙනවා අපි බලුවොත් එහෙම ඉන්ටර්කොම් එකට අදාළ සෙටින්ග්ස් ටික. ඒ කියන්නේ මේක මෙතනදී මේ මොන බිල්ඩින් එකේ මොන කමියුනිටි එකේ මොන යුනිට් එකට අදාළ ඉන්ටර්කම් අවුට්ඩෝර් ස්ටේෂන් එකක් විදිහට මේක පාවිච්චි කරන්න කියන එක ඔයාලට මෙතනින් කන්ෆිග් කර ගන්න පුළුවන්. ඊළඟට අපි බැක් ගියොත් එහෙම අපිට තියෙනවා බයෝමෙට්‍රික් සම්බන්ධ සෙටින්ග්ස්. මෙන්න මේක ගොඩක් වැදගත්. මෙන්න මෙතනයි තමයි ගොඩාක්ම අපේ ෆේස් රෙකග්නිෂන් එක ෆයින් ටියුන් කරන සෙටින්ග්ස් ටික තියෙන්නේ. බයෝමෙට්‍රික් සම්බන්ධයි. මුලින්ම තියෙනවා ඇප්ලිකේෂන් මෝඩ් කියලා. අපි දැන් කිව්වා මේක ටෙම්පරේචර් ඩිවයිස් එකක් නිසා මේක අවුට්ඩෝර් විදිහට කොහොමවත් ගැලපෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට semi outdoor situations වල මේක පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. semi outdoor කියන්නේ හට් එකක් වගේ ගහලා කවර් වෙච්ච තැනක. එතකොට එහෙම තැනකට පාවිච්චි වෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඇප්ලිකේෂන් මෝඩ් එක other කියන එක දාන්න. එතකොට පර්ෆෝමන්ස් වැඩි කරගන්න පුළුවන්. එහෙම නැතු ඔයාලා මේක ඉන්ඩෝ පාවිච්චි කරනවා නම් ඉන්ඩෝ තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඉන්ඩෝ මෝඩ් එකේ තියන්න පුළුවන්. ඉන්ඩෝ පාවිච්චි කරන අවස්ථාවක other කියන එක දාන්නත් එපා. එතකොට අවශ්‍යතාවය අනුව මුලින්ම කරන්න ඕනේ ඇප්ලිකේෂන් මෝඩ් එක ඔයා සෙට් කරගන්න එක. ඊළඟට ෆේස් ලයිව්නස් ලෙවල් කියන එකෙන් තමයි අපි අර ඇන්ටි ස්පූපින් ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි තන කිව්වන පින්තූරයක් අරන් ආවිල්ලා මේකට පෙන්නුවොත් කොහමද ඩිටෙක්ට් වෙන්නේ කියන එක. ඒතර ඒක නෝමල් කියන එක හොඳටම ප්‍රමාණවත් ඇන්ටි ස්පූපින් වලට අපිට ඒක නෝමල් තියන්න පුළුවන්. ඊළඟට රෙකග්නිෂන් ඩිස්ටන්ස් එක තියෙනවා. මෙතනයි රෙකග්නිෂන් ඩිස්ටන්ස් එක අපිට ඔටෝ කියන එක තියෙන එක තමයි වඩා හොඳ. නැත්නම් අපිට සෙට් කරන්න පුළුවන් 0.5 1 1.5 2 වශයෙන්.
මෙතන මම මේක මේ පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් මම කියන්නම්. අපි හිතමු මේක කොරිඩෝ එක වගේ සෙට් කරලා තිනවා. නිතරම මිනිස්සු එහෙම්ෙන් යනවා. ඇටෙන්ඩර්ස් මාක් කරන කතාව එතනමයි තියෙන්නේ. එතන ඉතින් ඇවිදන් යන මනුස්සයෙක්ට ටක් ගාලා නිකන් හැරිච්ච හැරපු බලපු ගමන්ම ෆේස් රෙකග්නිෂන් වෙනවනම් ඒ වගේ අවස්ථාවක වට ලිමිට් කරන්න වෙයි. ආ මේක ළඟටම ආවොත් විතරක් ඩිටෙක්ට් කරන්න කියලා. අන්න එහෙම අවස්ථාවක් ආවොත් විතරක් මෙන්න මේ ඩිස්ටන්ස් එක වා කන්ෆිගර් කරන්න. එහෙම නැත්නම් මේක කන්ෆිගර් කරන්න එපා. මොකද මේකෙදි අපි දන්නවා පුද්ගලයෝ පුද්ගලයන් පුද්ගලයාට මිනිහ මනුස්සයාගේ උස වෙනස් වෙනවා. ඒ උස වෙනස් වෙනකොට උසම කෙනෙක්ට ළඟටම ඇවිල්ලා ඔතෙන්ටිකේෂන් එකක් ගන්න බෑ. උසම කෙනා චුට්ටක් පස්සේ යන තමයි ගන්න. මොකද යාගේ මූණ පේන්නේ ටර්මිනල් එකට. එතකොට මේ රෙකග්නිෂන් ඩිස්ටන්ස් එක අඩුවම කරලා තිබ්බොත් උසම කට්ටියට ගන්න අමාරු වෙනවා. වැඩිම කරලා තිබ්බොත් එහෙම කොට කට්ටියට ගන්න අමාරු වෙනවා. ඉතින් ඔටෝ කියන එකෙන් කරන්නේ ඒක ගන්නට බැලන්ස් කරගන්න එක. වාට අර කිව්ව ප්‍රශ්නේ නැත්තම්. ඒ කියන්නේ මේක කොහරි වැඩ වොකින් කොරිඩෝ එක දාලා එතන ඉඳන් මිනිස්සු යන කම නිකන් වදින එක නවත්ත ගන්න අවශ්‍ය නම් විතරක් වාට රෙකග්නිෂන් ඩිස්ටන්ස් එක අඩු කරලා දා ගන්න පුළුවන්. ඒ අර එහෙම අවශ්‍යතාවයක් නැත්තම් අනිවාර්යෙන් ඔටෝ තියන්න. ඔයාලා ඉන්ස්ටෝල් කරන්නත් කලින් ඉන්ස්ටෝල් කරනකොටත් මේ මෙහෙම දෙයක් සිටුේෂන් එකක් එන්න පුළුවන්ද කියලා ඔයාලා කස්ටමර් එක චෙක් කරලා බලන්න. ඊළඟට ෆේස් රෙකග්නිෂන් ඉන්ටර්වල් කියන එකත් ලොකු වැදගත් සෙටින් එකක්. මේක තමයි සාමාන්‍යයෙන් අපි ෆේස් එකක් ඔතෙන්ටිකේට් කරාට පස්සේ රෙකග්නයිස් වුණාට පස්සේ ඊළඟ ෆේස් එක රෙකග්නයිස් කරන්න කොච්චර වෙලාවක් ගන්නවද කියන එක තමයි මෙතන තීරණය. සමහර වෙලාවට අපි මේක අඩු වැලියු එකක් තිබ්බොත් එකම යූසර් මූණ පෙන්නලා යන ටිකට දෙතුන් පාරක් යාව ඩිටෙක්ට් කරනවා. සමහර කස්ටමර්ස්ලා කියනවා අපිට එහෙම එපා එකපාරක් ඩිටෙක්ට් වෙන්න හැදුනම ඇති කියලා. ඉතින් ඔයාලට අතර මේ ෆේස් රෙකග්නිෂන් ඉන්ටර්වල් කියන එක තප්පර කීපයක් වැඩි කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්. තප්පර පහක් වගේ තමයි අපි ඒ වගේ අවස්ථාවක රෙකමෙන්ඩ් කරන්නේ. එහෙම ගැටලුවක් නැත්නම් ඔයාලට තුනේ ඩිෆෝල්ට් වැලියු එකේ තියන්න පුළුවන්. ඊළඟට අපේ තියෙනවා WDR කියලා Wide Dynamic Range. මේ WDR කියන එක අපිට එනේබල් කරන්න පුළුවන් ඔයාලට ලොකු ස්ට්‍රෝංග් බැක්ලයිට් එකක් වගේ තියනවා නම්. ඒ නිසා මූණ අඳුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ෆේස් එක ඉස්සරහට එන පුද්ගලයාගේ මූණ අඳුරු වෙලා තියෙනවා නම් ඔයාලට WDR එනේබල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එනේබල් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට තමයි අපේ security level තියෙන්නේ. මෙතනදී ඔයාලට පේනවා phase 1 to n security level, phase 1 to 1 security level. ඉතින් මේ 1 to n එකයි 1 to 1 එකයි කියන්නේ මොකක්ද කියලා මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ. 1 to n කියන්නේ අපි දන්නවා දැන් මේකට device එකට අපිට phases ටික register කරන්න පුළුවන්. අපි හිතමුකෝ මේක දාලා තියෙන factory එකකට. ඒ factory එකේ employees ලා 100ක් ඉන්නවා. ඒ 100 එක දෙනාගෙම photo ටික අපි මේ system එකට machine එකට feed කරලා දැන් තියෙනවා. 1 to n කියන්නේ කවුරු හරි කෙනෙක් කියලා මේකට මූණ පෙන්වුවට පස්සේ අර කලින් තරින්දු කිව්වා වගේ process එකේ phase එක detect කරලා track කරලා grade කරලා capture කරගත්ත photo එක අර 100ත් එක්කම compare කරලා බලනවා. match වෙන එකක් තියනවාද කියලා. එහෙම compare කරලා බලද්දී 90%ක් match වෙන එකක් තිබ්බොත් එයා authenticated කියලා ගන්නවා. අන්න ඒක තමයි තියෙන්නේ අපි threshold එක කියලා මේක කියනවා මේකට. ඩිවයිස් එකේ තියෙන සම්පූර්ණ පින්තූරත් එක්ක එයා මේ මොහොතේ කැප්චර් කරගන්න පින්තූර එක මැච් කරලා බලද්දී 90%ක් ගැලපෙනවා නම් එයා ඕකේ කියලා ගන්නවා. එතකොට මේ 90%ද හරිම වැලියු එක. අපිට ඒක කියන්න බෑ. ඒක ඩිෆයින් වෙන්නේ සයිට් එකේ යූසර්ස්ලා කී දෙනෙක් ඉන්නවද සහ පර්ෆෝමන්ස් එක කොහොමද අපිට එන්නේ කියලා. මොකද දැන් අපි මේක සිකියුරිටි වැඩි කරමුකෝ. අපි හිතමු 100%ක්ම ගැලපෙන්න ඕනේ. 100%ක්ම ගැලපුණොත් විතරයි අපි ඔතෙන්ටිකේෂන් දෙන්නේ කියලා. ඒක කවදාකවත් කරන්න බෑ. අපි දන්නවා මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් ගැහුවට පස්සේ එයා දෛනිකව වයසට යනවනේ. පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒතර අපි මේ මිනිස්සයාට ෆොටෝ එකක් ගහලා හෙට එන්න ඇවිල්ලා 100%ක් එයාගේ මැච්ද කියලා බලුවොත් කවදාකවත් 100%ක් මැච් වෙන්නේ නැහැ. ඒතකොට අපිට මේ ලෙවල් එක අඩුම කරොත් මොකද වෙන්නේ? අපි හිතනවා මේක 10%ට දානවා. එතකොට වෙන්නේ මං වගේ හිතනම් මම දැන් රෙජිස්ටර් වෙලා තියෙනවා. මං වගේම තව එක්කෙනෙක් ඇවිල්ලා පෙන්නුවොත් එයාටත් 10%ක් මැච් කරන්න පුළුවන් නේද? මිනිස්සු සමානකම් තියෙන මිනිස්සු තියෙනවානේ. එතකොට අන්න වැරදි කෙනාට ඔතෙන්ටිකේෂන් එකක් හම්බෙලා කියනවා. අන්න යසන්තාවට පස්සේ යසන්ත වෙනකොට තරිඳු කියලා සිස්ටම් එකේ අඳුර ගන්නවා. එතකොට මේක ඇටෙන්ඩර්ස් වලට දාලා පේරෝල් එකේ දාලා තියෙනවා. ඔන්න වැඩේ අවුල් යනවා හොඳටම. කස්ටමරට අවුල් යනවා. ඉතින් මේ ලෙවල් එක සාමාන්‍යයෙන් 90-85න් ඉහළ තියෙන්න ඕනේ. 85න් 90න් ඉහළ තියෙන්න ඕනේ. ඔයාලා සයිට් එකේ අර වගේ ඉන්වැලිඩ් වදින් නැති ලෙවල් එක ඔයාලා ඩිසයිඩ් කරලා හදා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා දැන් 90ට සෙට් කළා. මේ වගේ ඩිවයිස් එකක් දාලා අද දාලා හෙට පාවිච්චි කරන්න ගන්න බෑ. ඒක මුලින්ම කියන්න ඕනේ. මේකට අපි කියනවා මේක ෆයින් ටියුනින් පාර්ට් එකක් වෙන්න ඕනේ. සාමාන්‍ය සතියක විතර කාලයක් අපි මේක අපි කියනවා ඒක ඩිවයිස් එක ෆයින් ටියුන් කරනවා. ඩිවයිස් එකේ සෙටින්ග්ස් ටික සයිට් එකේ කන්ඩිෂන් වලට සයිට් එකේ යූසර්ස්ලාට ෆයින් ටියුන් කරන්න ඕනේ. කැලිබ්‍රේට් කරන්න ඕනේ. කැලිබ්‍රේට් කරද්දී අපි මුලින්ම 90න් විතර පටන් ගන්නවා. පටන්ගෙන අපි කස්ටමර්ට එක සතිය දවස් කීපයක් යූස් කරලා බලන්න කියනවා. කියලා අපි යාට අහනවා ෆීඩ්බැක් එක මොකක්ද කියලා. එතනදී යාට කිව්වොත් එහම ආ මේ සමන් වෙනකොට කුමාරව ගත්තා.
නැත්තම් මේ යසන්ත වෙනකොට පරිදු ගන්නවා අන්න එතකොට ගැටලුවක් එතකොට අපි මෙන්න මේ 1 2 n ලෙවල් එක 90 නම් තියෙන 91ට දාලා බලමු දාලා ඒ සමානුයි කුමාරා ගෙනෙලා බලන හරියනවද වැඩේ කියලා හරියන්නේ නැත්තම් 92ට දාලා බලමු ඒ වගේ ඒ අඳුනගත්ත දෙන්නගේ ඩුප්ලිකේට් දෙන්න වෙන වෙනම සිස්ටම් එකකින් අඳුන ගන්න තාක්කල් ඔයා මේ සිකියුරිටි ලෙවල් එක උස්සන්න ඕනේ. අතර ගොඩක් සයිට් වල අපි දැකලා තිනවා 95 වගේ වෙනකොට යන්න පුළුවන්. හැබැයි මේ සිකියුරිටි ලෙවල් එක උස්සනකොට තව ප්‍රශ්නයක් වෙනවා. එතකොට 95ක්ම අපි දුමු 95ට තියලා දෙනකන් එතකොට අපි කියනවා 95ක්ම මේක මැච් වෙන්න ඕනේ. එතකොට සමහර යූසර්ස්ලා ඉන්නවා අපි දන්නවා ෆින්ගර් ප්‍රින්ට් එකක් ගත්තත් ඔයාලා ෆින්ගර් ප්‍රින්ට් පැට් එක වැඩ කරලා තියෙනවා නම් දැකලා ඉතින් සමහර කට්ටිය අත්වල ඇඟිලි සකවල සලකුණු නැහැ. එක මොකක් හරි හේතුවක් නිසා මැකිලා. ඉතින් ඔයාලට ෆින්ගර් ප්‍රින්ට් එක කොච්චර තිබ්බත් එයාව ගන්නෙ නැහැ. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? කාඩ් එකක් දෙනවා. ඒ වගේම මේ ෆේස් රෙකග්නිෂන් ඇල්ගොරිතම් එකටත් ඩීප් ලර්නින් ඇල්ගොරිතම් එකටත් සමහර වෙලාවට අර හයි ලෙවල් එක සිකියුරිටි එක ලෙවල් එක වැඩි වුණාට පස්සේ සමහර පුද්ගලයා කොච්චර හොඳට ෆොටෝ අපි රෙජිස්ටර් කරත් ඒ පුද්ගලයා කොහොම ආවත් ඩෙන්ටිෆයි කරන්න බැරි අවස්ථා තියෙනවා. එතනදී අපිට තියෙන ගැටලුව තමයි මේ සිකියුරිටි සෙටින් එක අපිට අඩු කරන්නත් බෑ. ඒතකොට කුමාර සමන් කියලා අඳුර ගන්නවා. ඒක ඊට ලොකු අවුලක්. සිකියුරිටි සෙටින් එක අඩු කරොත් අර පුද්ගලයා අර අඳුර ගන්න නැති පුද්ගලයා අඳුර ගනී. හැබැයි අර වැරදි කට්ටිය වැරදි විදිහට අඳුර ගන්න වැඩේ තියෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවට මේක 102ක් වගේ තියෙන්න පුළුවන් ඕනම සයිට් එක. ඒ වගේ වෙලාවට එහෙම සිකියුරිටි ලෙවල් වැඩි කරාට පස්සේ කාහුවරේ ඩිටෙක්ට් වෙන්නේ නැති පුද්ගලෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් යාට කාඩ් එකක් හෝ ෆින්ගර් ප්‍රින්ට් එකක් දෙන්න. කාඩ් එකක් දුන්නම වෙන්නේ වෙන වැඩේ මෙහෙමයි. කාඩ් එක දුන්නාට පස්සේ අපිට පුළුවන් 1 to 1 සිකියුරිටි ලෙවල් එක එනේබල් කරන්න. 1 to 1 කියන්නේ එයා ගිහලා කාඩ් එක ගහපු ගමන් ඒ කාඩ් එකට අදාළ ෆොටෝ එක විතරක් එයා ගේනවා සිස්ටම් එකෙන්. ඒකවල කැප්චර් කරගත්ත ෆොටෝ එකත් එක කම්පයර් කරලා බලන්න. ඒතකොට අපිට ඩබල් වෙරිෆිකේෂන් එකක් වගේ යන්නේ. ඒතකොට ආට 1 to 1 සිකියුරිටි ලෙවල් එක 60 කියන එක 60 70 වගේ තිබ්බට කිසි ගැටලුවක් නැහැ. 1 to 1 එක පාවිච්චි වෙන්නේ ෆොටෝ එකක් සිස්ටම් එකේ තියෙන එක ෆොටෝ එකක් පුද්ගලයෙක් එක්ක කම්පයර් කරන අවස්ථාවකදී. ඒ කියන්නේ අපි කාඩ් එකක් වගේ දීලා තියෙනෝනේ. අපි කාඩ් එක ටැප් කරාම කියනවා මෙන්න මේ කාඩ් එකට අදාළ ෆොටෝ එක එක්ක මේ දැන් යා මැෂින් එක ඉස්සරහ ඉන්න මනුස්සයා කම්පයර් කරලා දෙන්න. එතකොට 160ට වැඩි නම් 70ට වැඩි නම් පාස් කරන්න කියලා. එතකොට ඒ 1 to 1 security level එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඕක තමයි මූලික තියරි එක. ඔය තමයි මූලික සෙටින්ග්ස් ටික ඕක හොද්දට ඔළුවට දාගන්න 1 to n කියන එක ඔයාලට මම හිතනවා තේරුණා ඇති කියලා. database එකේ තියෙන ඔක්කොම ෆොටෝස් එක කම්පයර් කරලා බලලා අර තියෙන ලෙවල් එකට මැච් වෙනවා. ඒ කියන්නේ 190ක් මැච් වෙනවා. එයා පාස් කරලා ඔතෙන්ටිකේට් කරනවා. ඒතර අර එක පුද්ගලෙක් වෙන පුද්ගලයෙක් විතර අඳුර ගන්නවා නම් ඔයා සයිට් එක ෆයින් ටියුන් කරද්දී මේ සෙටින් එක ටික වැඩි කරලා එහෙම අඳුර ගන්න නැති ලෙවල් එකකට හදන්න ඕනේ. ඒක හැබැයි ඕනට වඩා වැඩි කරන්නත් එපා. එතකොට අර ඩිටෙක්ට් වෙන කට්ටිය ඩිටෙක්ට් නොවී යන්න පුළුවන්. ඉතින් එතකොට අපිට දැන් ඔයාලට තේරෙන්න ඇති මේක එක්තරා විදිහක පොඩි ආර්ට් එකක්. අපි ගානට මේක සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා මේක ෆයින් ටියුන් කරගන්නේ. ඊළඟට ඔයාලා කාඩ් එකක් දීලා 1 to 1 enable කරගත්තොත් ඒකත් දාගන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙන තරින්දු economic settings කියලා නේද? eco settings කියන එක අපි ලංකාවට පාවිච්චි කරන්න recommend කරන්නේ නැහැ. economic settings කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් low light situation එකේදී light ඇත්තම නැති තැනක මෙයා optical camera මේ camera දෙකක් තියෙනවානේ. optical camera වයි IR camera වයි. optical camera සම්පූර්ණයෙන් අමතක කරලා දාලා IR camera වෙන්ම එයා settings ගන්නවා. අපි දැන් පොඩ්ඩක් eco mode එක enable කරමු තරින්දු කට්ටියට පොඩ්ඩක් පේන්න. eco mode එකේ තියෙනවා 1 to n එකයි 1 to 1 එකයි ඒවා ටිකක් අඩු ලෙවල් එකේ තියෙනවා නේද ඊළඟට මේ මෙතනදී eco mode එක දැම්මට පස්සේ අපේ ගොඩක් accuracy ප්‍රශ්න එන්න පුළුවන් ලංකාවේ කට්ට කලුරේ ගිහලා කවුරුත් attendance mark කරන්නේ නැහැ නේ access control ගන්න නැහැ නේ office එකක ඔය දාන door එක හැමතැනම light එකක් තියෙනවා තමයි ඒ නිසා ලංකාවේ projects වලට කවුරුත් eco mode enable කරන්න එපා ඒක තමයි මෙච්චර කල් අපි මේ device දාලා අපි ගත්ත experience වලින් අපි දැනගෙන තියෙන්නේ ඉතින් eco mode එක පාවිච්චි කරන්න එපා ඒතර eco mode එක පාවිච්චි නොකර අපි දැනට 1 to 1 to n settings ගැන කතා කරා 1 to 1 කතා කරා දැන් ඊළඟ තියෙන ප්‍රශ්නයක් තමයි මේ 1 to n එකයි 1 to 1 එකයි කොච්චර දැම්මත් වැඩක් නැහැ මූ මාස්ක් එක දාගෙන නම් එන්නේ මාස්ක් එක දාගෙන එනකොට ඒකට වෙනම ලෙවල් එකක් තියෙනවා මොකද මාස්ක් එක දැම්මම ඔය කටයි නහයයි බේස් එකේ ගොඩක් ෆීචර්ස් ටිකක් වැහිලා යනවා එතකොට ඒක වෙනම අපිට configure කරන්න වෙනවා අතට ඔයාලට පේනවා යට අන්තිමට තියෙනවා face with mask detection කියන තර මේක දැන් අද කාලේ නම් කොවිඩ් නිසා අනිවාර්යෙන්ම අපි මේක enable කරනවා. enable කරාට පස්සේ මෙතනත් ආයෙ තියෙනවා face with mask එකේ 1 to n level එකක්. ඒ කියන්නේ mask එකක් ගහගෙන කවුරු කෙනෙක් ආවද පස්සේ එයාගේ ෆොටෝ එක මේකේ machine එකේ ඉන්න ඔක්කොම users ලත් එක compare කරලා pass වෙන්න ඕනේ කොච්චරද කියලා. ඕක දැන් අපිට 190ට ගෙනියන්න බෑ. මොකද mask එක කියන්නේ මූණ වැහෙන නිසා. ඒතර මේකත් අපි අනිවාර්යෙන්ම 70 වගේ value එකකින් පටන්ගෙන අර වගේ invalid identification එකක් එන්නේ නැති වෙන විදිහට. ඒ කියන්නේ යසන්ත කියලා තරිඳු identify කරගන්න නැති වෙන විදිහට අපි ටික ටික
වැඩි කරලා බලනවා. ඒක ඒක බොහොම කරන්න ලේසි. ඉස්සලා මම 70 න් පටන් ගන්නවා. කස්ටමර් කියන දවස් දෙක තුනක් පාවිච්චි කරලා ඩුප්ලිකේට් විදියට කවුරු හරි ඩෙන්ටිෆයි වුණොත් ටග් ගාලා ඒ දෙන්නවා කියන්න කියලා. ඔය දැස වාල සයිට් එකට ගියා ඒ දෙන්නවා ගත්තා. ඒ දෙන්න හරියට ඩෙන්ටිෆයි කරගන්නකම් ඔයා මේ සෙටින් එක ටික 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 වැඩි කරනවා. එතකොට ඔයාට සයිට් එකට ගැලපෙනව සෙටින් එකට එනවා. එහෙම වැඩි කරන් ගියාට පස්සේ අර රෙකග්නයිස් වෙන්නේ නැති කට්ටිය සමහර විට රෙකග්නයිස් නොවියයි. එහෙම කීප දෙනෙක් 100ට 2ක් වගේ මම කලින් කිව්වා වගේ තියෙන්නේ. ඒ 100ට 2ට වට කාඩ් එකක් දීලා 1 to 1 එක එනේබල් කරන්න පුළුවන්. ඒ වගේම මාස්ක් එකක් නැතුව වාට සයිට් එකට ඇක්සස් නොදී ඉන්නත් පුළුවන්. මෙතනදි ස්ට්‍රැටජි කියන දන වාට දාන්න පුළුවන්. වාට දෙන්න ඕන රිමයින්ඩර් එකක්ද? එහෙම නැත්නම් මස්ට් වෙයා දැම්මොත් අනිවාර්යයෙන්ම ඩෝ එක ඕපන් වෙන්නේ හරි ඇක්සස් හම්බ වෙන්නේ එයා මාස්ක් එක දාලා හිටියොත් විතරයි. හැබැයි රිමයින්ඩර් කිව්වත් එහෙම ඩෝ එක ඕපන් වෙනවා. හැබැයි යාට වෝනින් එකක් හම්බ වෙනවා. ඔය ටික තමයි ෆේස් රෙකග්නිෂන් සම්බන්ධ මූලිකම සෙටින්ග්ස් එක. එතකොට ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේක හොඳට උගතා වැදගත් මේක ඇල්ල 1 to n එකයි 1 to 1 එකයි 1 to n mask කියන වැලියු ටික. ඔය වැලියු ටික ෆයින් ටියුන් කරන විදිහ හරියට දන්නවා නම් කියන්නේ මේ මේ ඩිවයිස් එකකින් උපරිම ප්‍රයෝජනය. කියන්නේ ගන්න පුළුවන් හොඳම ප්‍රයෝජන විදිහට කන්ෆිගර් කරලා ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න දුවන්න පුළුවන්. අපි මේ වගකීමෙන් කියන්නේ ලංකාවේ එම්ප්ලොයිස්ලා 40,000ක් ඉන්න ෆැක්ටරි එකක් මේ සිස්ටම්ස් අපි හරියට ෆයින් ටියුන් කරලා දුවනවා. හරි. අපි පොඩ්ඩක් පස්සටම තරින් ඊළඟට වාට හම්බ වෙනවා ටෙම්පරේචර් සම්බන්ධ සෙටින්ග්ස් ටික. මේකත් ගොඩක් වැදගත් සෙටින්ග්ස් ටිකක්. මේක අස්සට ගියාට පස්සේ වාට ටෙම්පරේචර් ඩිටෙක්ෂන් එනේබල් කරගන්න පුළුවන්. ටෙම්පරේචර් ඩිටෙක්ෂන් මින්මෝ ටර්මිනල් එකෙන් මම පාවිච්චි කරන්නේ. මෙතනින් තමයි ටෙම්පරේචර් ඩිටෙක්ෂන් එක කරන්නේ. මෙතනදී අපිට දාන්න තියෙනවා නෝමල් ටෙම්පරේචර් කියලා. නෝමල් ටෙම්පරේචර් මැක්සිමම් සාමාන්‍යයෙන් 36.3 වගේ තමයි ලංකාවේ උණ කියලා හදන්න අඳුරගන්නේ. ඒක 36.2 කියන එක අපි තියාගෙන උනත් ෂෝල්ඩ් එක විදියට. ඒතර 36.3 වෙච්ච එකම 37.3 එහෙම දාපු සයිට්ස් ලංකාවේ තියෙනවා. කෙලිම මාස්ක් එකක් දාගෙන ආවේ නැත්නම් එහෙම නැත්නම් උණ තියෙන කෙනෙක් ආව ටක් ගාලා එතන තියෙන සයිරන් එක වදිනවා. ඒතකොට සිකියුරිටි කෙනා ඇලර්ට් කරනවා. ඒ ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් මේ ඩිවයිස් එකක්. ඉතින් මෙතනදී වා ටෙම්පරේචර් රේන්ජ් එක ගන්නට එන්ටර් කරන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා ටෙම්පරේචර් කොම්පෙන්සේෂන් කියලා සෙටින් එකක්. මේකේ ධන හෝ ඍණ වැලියු එන්ටර් කරන්න පුළුවන්. ඔයාලට පේනවා. මෙතනදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ අපි කියන්නේ දැන් මේ සයිට් එකේ කොච්චර කරත් අපි සමානට සෙමි අවුට්ඩෝ සිටුේෂන් එකට යන්න පුළුවන්. එතන එතන සයිට් එකේ යම් කිසි උෂ්ණත්වයක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න පුළුවන්. එතනදී මේ ටෙම්පරේචර් මොඩියුල් එක ෆයින් ටියුන් කිරීමක් අපි කරගන්නවා. ඒක කරන්නේ කොහොමද? පිළිගත් සර්ටිෆයිඩ් හෑන්ඩ්හෙල්ඩ් තර්මෝමීටර් එකක් ඕනේ. ඒක අරන් ගිහිල්ලා යූසර්ස්ලා 5 දෙනෙක් විතර වාලා තෝරගන්න. 5 දෙනාගේ ඔළුව ස්කෑන් කරනවා. අර අතෙන් තියෙන අතේ මැෂින් එකේ. ඒක රීඩින් එක බලනවා. ඒක ස්කෑන් කර ගමන්ම එයාට කියනවා මේ ෆේස් ටර්මිනල් එකනොත් ඇවිල්ලා ගන්න කියලා. එතකොට අපි ඇකියුරසි එක 0.5ක ගැප් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇකියුරසි එක 0.5යි කියලා තමයි බැලුවේ. එතකොට අපි හිතමු කෙනෙක්ට අතේ තියෙන හෑන්ඩ්හෙල්ඩ් තර්මෝමීටර් එකෙන් එනවා 35.1. මේ මැෂින් එකට ගියාම 35.4. ඔන්න 3ක් වැඩි, 0.3ක් වැඩි. ඊළඟට ඊළඟ පුද්ගලයා ගන්නවා 35.2, 35.7. ඔන්න 0.4ක් වැඩි. ඔය වගේ වා 5 දිනක් විතර ටෙස්ට් කළා වා බලා ගන්නවා වෙනස වෙනස ඇවරේජ් එක කොච්චරද කියලා. හිතන්නකෝ වෙනස ඇවරේජ් එක හැම වෙලේම මේක 0.3ක් වැඩිපුර වෙන්නනවා කියලා. එහෙනම් වා මේ ටෙම්පරේචර් කම්පෙන්සේෂන් එකට ඍණ 0.3 එන්ටර් කරනවා. එතකොට ඊට පස්සේ වා කම්පෙන්සේෂන් එක එන්ටර් කරගත්තට පස්සේ මෙයා ගානට ඒ ටෙම්පරේචර් කම්පෙන්සේෂන් එක වෙනවා. ඒක වෙන්නේ ඇත්තම සයිට් එකේ තියෙන කන්ඩිෂන් ටෙම්පරේචර් අනුව මේ මේක ටිකක් දුර ඉඳන් අපි මෙෂර් කරන්නේ. ඒ මෙෂර් කිරීම නිසා අපි මේකේ කම්පෙන්සේෂන් එකක් කන්ෆිගර් කරාට පස්සේ අපි අර ඇවරේජ් වැලියු එකේ අපිට පුළුවන් හරියටම ඇකියුරේට් ගොඩක් දුරට ඇකියුරේට් වැලියු එකක් ගන්න. ඊළඟට මෙතන තියෙන සෙටින් එකක් ඇබ්නෝමල් ටෙම්පරේචර් කියන්නේ උණ වැඩි කෙරෙක්ට ඩෝ එක ඕපන් කරන්න එපා කියලා. ඒ වගේම තව වැදගත් සෙටින් එකක් තියෙනවා ටෙම්පරේචර් මෙෂර්මන්ට් ඔන්ලි කියලා. මෙන්න මේක කට්ටිය ගොඩක් පටලව ගන්නවා. මේක ඔන් කරගත්තොත් එහෙම එයා බලන්නේ නැහැ ෆේස් රෙකග්නිෂන් පාර්ට් එක වැඩ කරන්නේම නැහැ. එයා කරන්නේ ටෙම්පරේචර් මයින් එක විතරයි. සාමාන්‍ය උණ බලන මැෂින් එකක් වගේ ඊට පස්සේ. ඔයාලා යූසර් දාලා කන්ෆිගර් කරලා තිබ්බට වැඩක් නැහැ. කවුරු කෙනෙක් ආවට පස්සේ යා රෙකග්නයිසින් පාර්ට් එකක් වෙන්නේ නැහැ. කෙලින්ම යා ටෙම්පරේචර් තියනවද නැද්ද කියලා විතරයි බලන්නේ.
ඒක සමහර කට්ටිය මේකත් වැරදිලා ඔන් කරගෙන අයියෝ අපේ රෙකග්නිෂන් වැඩ කරන්නේ නැහැ නේ කියලා කියලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් බලන්න රෙකග්නිෂන් වැඩ කරන්නේ නැත්තම් මෙන්න මේ temperature measurement unit එක only කියන එක ඔන් වෙලා තියෙනවාද කියලා. ඉතින් ඕක තමයි temperature සම්බන්ධව වැඩ ටික. ඉතින් මම පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා කොහොමද මේක මේකත් අපි fine tune කරගන්න කියලා හරියට reading එක ගන්න. ඊළඟට අපි පස්සට ගියොත් එහෙනම් අපේ data backup පැත්ත තියෙනවා. මෙන්න මේ data අපිට පුළුවන් export කරන්න import කරන්න डाउनलोड कर අපි කලින් කිව්වා අර යුරෝප් පෝටල් එක හරි එහෙම නැත්නම් UK පෝටල් එක එහෙම නැත්නම් ඉක්විෂන් වෙබ්සයිට් එකෙන් ෆර්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ෆර්ම් එක හොයාගන්න බැරි නම් support@hig-portal.lk කියන මේල් එකක් දාලා ගන්නත් පුළුවන්. එතකොට මෙතනදී ෆර්ම් එක එන්නේ zip ෆයිල් එකක් විදිහට ඒක zip ෆයිල් එක export කරලා pen එකකට copy කරලා එළියේ මුකුත් folder එකක් හදන්නත් copy කරලා අපිට උලම් මෙතනදී device update කියන තැනට ගිහිල්ලා pen එක ගහලා update කරන්න ෆර්ම් එක. එතකොට update එක වුණාට පස්සේ ආ restart කරගන්නවා. ඊළඟට ඔයාලා අලුත් version එක බලා ගන්න පුළුවන්. දැන්ට තියෙන version information බලා ගන්න පුළුවන් system information එක යටතේ. එතන මෙතනදී අපි බලුවොත් එහෙම firmware එක ඉස්සරහා තියෙනවා version 3.2.32 build 2021 11 සිට මාසෙ 1. දැන් මේක බලුවොත් එහෙම මේකේ build කියන number එකෙන් බලා ගන්න පුළුවන් මේක build වෙලා තියෙන කවද්ද කියලා. එතන 2021 11 සිට මාසෙ 1 කියන්නේ ගොඩක් අලුත් firmware එකක්. එතන වාට ගැටලුවක් නැහැ. හැබැයි ඒත් ඔයා project එකක් කරද්දී අනිවාර්යෙන් මේකේ තව firmware එකක් ඇවිල්ලාද කියලා check කරගන්න එක වැදගත්. මොකද අර deep learning algorithms ටික අපේ හැම වෙලේම අපේ R&D team එකේ ඒවත් improve කරනවා. එතකොට ඒ improve කරාට පස්සේ performance ගොඩක් improve වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් firmware update එකක් කරන්න project එකක් ඔයාලුතෙන් කරනවා නම් firmware update එක මේ වගේ device වලට අනිවාර්යෙන්ම කරන්න. ඊළඟට අපි පොඩ්ඩක් පස්සට ගියොත් එහෙනම් මේකේ අපේ අනිත් factory reset කරන හැටි ඊළඟට තව වැදගත්කම තමයි capacity. මේ device එක කොච්චර අපි usage එක ගිහිලා තියෙනවා face users ලා limit එක කීයද faces limit එක කීයද fingerprint limit එක කීයද වගේ අපිට දේවල් ටික බලා ගන්න පුළුවන් මේ capacity කියන එක. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අදහසක් එන්නද කියලා කොහොමද මේක fine tune කරගන්න කියලා. ඉතින් අපි ටක් ගාලා තනිනු web interface එකක් ගමු. මේ device එකේ IP එක ගහලා අපි කිව්වා web interface එකෙන් log වෙන්න පුළුවන් කියලා. Web interface එකෙන් අපිට log වුණාට පස්සේ මේ බලපු settings ඔක්කොම සහ ඊට වඩා ටිකක් එහාට ගිය සෙටින්ග්ස් ටිකත් අපිට configure කරගන්න පුළුවන්. live view එක බලන්න පුළුවන්. ඊළඟට අපි කිව්වා users ලා search කරන part එක ඒ ටික කරගන්න පුළුවන් සහ අර අපි බලපු සෙටින්ග්ස් ටික ඔක්කොම මෙතන change කරගන්නත් පුළුවන්. මෙතන ඉතරේ මට විශේෂයෙන් පෙන්නන්න ඕනේ අපිට smart කියන එකට පොඩ්ඩක් අපි යන් මොම් පැත්තේ මෙතන තනිකර අපේ face recognition අපි බලපු අර configuration ටිකට අමතරව තව පොඩි පොඩි ටිකක් තියෙනවා pitch angle එක yaw angle එක फेस ग्रेडिंग वैल्यू එක ඒ වගේ දේවල් මේවා ඩිෆෝල්ට් වැලියු එක තියන්න මේවා ඔයාලා වෙනස් කරන්න යන්න එපා. ඊළඟට ෆේස් රෙකග්නිෂන් ටයිම් අවුට් වැලියු කියලා තියෙනවා. මෙන්න මේක සමහර වෙලාවට මාස්ක් එක දාගෙන උන ඩිටෙක්ට් කරන්න පරක්කු වෙනවා නම් කියන්නේ විසිට කෙනෙක් වගේනකොට මේ ටයිම් අවුට් වැලියු එක එකේද තියන්න පුළුවන්. ඩිෆෝල්ට් වැලියු එක 3 මේක එකේ තියන්න පුළුවන්. ඊට වඩා පේනවා මෙතනදී මාස්ක් එක ඉකෝ මොඩ් ඔන් ඔෆ් කරන්න ඒ වගේ දේවල් ටික තියෙනවා. සහ මෙතන යට තියෙනවා තීම් කියලා මම පැත්තේ තව එකක්. මෙන්න මේ තීම් එකෙන් ඔයාලට පුළුවන් අර ඇඩ්වර්ටයිස්මන්ට් එක රන් කරන්න වම් පැත්තේ මෙනු එකේ තරඟ අපිට තියෙනවා තීම් කියන ඔප්ෂන් එක. මෙතනදී අපිට තීම් එක වෙනස් කරන්න සහ අප්ඩේට් කරගන්න ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒතර ඔය ටික තමයි මූලික වශයෙන් තියෙන්නේ. අපි නැවත යමු. මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කියලා. අපි නැවත යමු තරිදු අපේ ප්‍රසන්ටේෂන් එක පැත්තට. ඔව් අන්න අපිට පොඩි කොටස් කීපයක් තියෙනවා. වැදගත්ම කොටස් ටිකක් තමයි තියෙන්නේ මෙතනදී handling issues ඒ කියන්නේ command එක ප්‍රශ්න කොහොමද විසඳගන්නේ කියලා මුලින්ම ඔයාලට පැහැදිලි කරන දෙයක් තියෙනවා. මේ biometric ඕන biometric system එකක තියෙනා මෙන්න මේ මෙහෙම value එකක් FAR කියලා තියෙනවා. false acceptance rate ඒ කියන්නේ පුද්ගලයෙක් වැරදි විදිහට අඳුනා ගැනීම ප්‍රතිශතය. ඊළඟට false recognition rate ඒ කියන්නේ user ඉන්නවා system එකේ ඒත් එයා අඳුර ගන්න බෑ सिक्योरिटी
අනිවාර්යයෙන්ම වැරදි විදියට ඩෙන්ටිෆයි වෙනවා. ඒ කියන්නේ යසන්ත කියලා තරිඳු ඩෙන්ටිෆයි කරලා අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ සිකියුරිටි වැඩි නේ. හැබැයි සිකියුරිටි වැඩි වෙන්න ඔයාට තව ප්‍රශ්නයක් එනවා. ඩෙන්ටිෆයි වෙන වෙන කට්ටිය ඩෙන්ටිෆයි නොවි යන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝල්ස් රෙකග්නිෂන් පැත්ත නිකම්ම වැඩි වෙනවා. ඒතර අපි අර මේකේ සෙටින් එක ෆයින් ටියුන් කරනවා කියලා කරන්නේ ඇත්තරම ඇටෙන්ඩර් සිස්ටම් එකක් නම් ඇක්සස් කන්ට්‍රෝලර් වල ලොකෙට්ලොක් නැහැ ඇටෙන්ඩර් සිස්ටම් එකක් නම් අපිට ගොඩක් වෙලාවට වැරදි විදිහට ඩෙන්ටිෆයි කරගන්න බෑ. ඒ කියන්නේ අසන්ත කියලා තරිඳුව ඩෙන්ටිෆයි කරන්න බෑ. පේරෝල් එක ඔක්කොම අවුල් යන නිසා. ඒ නිසා අපි කරන්නේ මේ සිකියුරිටි ලෙවල් එක ටික ටික වැඩි කරන එක. ඒකම තමයි මම ඩෙන්ටිෆයි කර කලින් කිව්වේ අර 1 2 n එක ටික ටික වැඩි කරගෙන යන්න ඕනේ කියලා. එහෙම වැඩි කරන් යනකොට එක වෙලාවක් එනවා ෆෝල්ස් ඇක්සෙප්ටන්ස් එක. ඒ කියන්නේ තරිඳුව කියලා අසන්ත අඳුරගන්න එක ආවම එනවා. බින්දුව වෙනවා. ඒ වගේ වෙලාවට හැබැයි තියෙන ප්‍රශ්නයක් මේ වගේ ලෙවල් එකකට ෆයින් ටියුන් කරගන්න පුළුවන්. මොකද අපිට කීරවත් ටොලරේට් කරන්න බෑ. වැරදි පුද්ගලයෙක් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න කියනවා පේරෝල් එක අවුල් වෙන නිසා. හැබැයි normal access control system එක නම් අපි access control එච්චර critical නැති නිසා අපිට මේ equal error rate EER කියන value එකට ෆයින් ටියුන් කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට බොහොම කලාතුරකින් කෙනෙක් වෙන කෙනෙක් විදිහට අයිඩෙන්ටිෆයි වෙන්නත් පුළුවන්. ඉන්න කෙනෙක්ව රිජෙක්ට් වෙලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ගොඩක්ම බැලන්ස් එකක්. ඉතින් ඕක අපි මතක් කරන්න ඕනේ ඔයාලට මේ chart එක ගැන idea එකක් ගන්න පුළුවන් නම් ඔයාලට තේරෙනවා අර අපි කලින් කිව්ව සඳහන් කරපු එකත් එක්ක ඒකට සම්බන්ධයි මෙන්න මේ මොකද්ද මේ false recognition එක අපි කොහොමද අඩු කරගන්නේ විශේෂයෙන් අපිට false recognition එක attender system එක නම් කීරවත් tolerate කරගන්න බෑ ඊළඟට face recognition එක register කරත් වැඩ කරන්නේ ඒ හේතුව තමයි අපේ data sheet එකෙන් උපුටගෙන තියෙන මේ කැලල accuracy එක 99%. ඒතකොට සමහර වෙලාවට අපි අර කලින් ස්ලයිඩ් එකේ තිබ්බ විදිහට අපි වැඩි කරගෙන ගියොත් එහෙම අපිට ෆෝල්ස් රෙකග්නිෂන් එකක් එන්න පුළුවන්. එතකොට ඒකෙන් කාඩ් එකක් ඉෂු කරන්න හෝ ෆින්ගර් ප්‍රින්ට් එකක් කරා 1 2 n එකට යන්න පුළුවන්. 1 2 1 එකට අපිට යන්න පුළුවන්. ඊළඟට සමහර රට කම්ප්ලේන් එකක් එනවා ෆේස් රෙකග්නිෂන් එක වැඩ කරන්නේ නැහැ. එයා කණ්ණාඩි දාලා ආවට කියලා. මේක ගොඩක් වෙලාවට යූසර්ස්ලා දාහ ඉතින් එහාට ඉන්න තැන් සිස්ටම් වල තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ එන්නේ. අපි කලින් කිව්වා ෆොටෝ එකක් එන්රෝල් කරනකොට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක කෙලින් බලාගෙන ඉන්න ID කාඩ් එකක් ගන්නවා වගේ ෆොටෝ එකක් hina වෙන්න බෑ. මුකුත් කණ්ණාඩි අරන් ඔක්කොම ගලවලා කොණ්ඩේ පස්සට දාලා හරි විදියට ෆොටෝ එකක් කෙලින් බලාගෙන ගන්න ඕනේ කියලා. එහෙම ෆොටෝ එකක් ගත්තට පස්සේ මේ පුද්ගලයා කණ්ණාඩි දාන පුද්ගලයෙක් නම් සමහරවිට මැෂින් එක ඉස්සරහට ආවට පස්සේ සල් ටිකක් සිකියුරිටි සෙටින්ග් වැඩි වෙලා තියෙන වෙලාවක තමයි මේක වෙන්නේ. මෙයාව ඩිටෙක්ට් කරන්නේ නැහැ. මොකද මේ කණ්ණාඩියෙන් රිෆ්ලෙක්ෂන් එකක් එන නිසා. ඉතින් මේ වගේ වෙලාවට යාට කණ්ණාඩිය පොඩ්ඩක් උස්සන්න කියන්න වෙනවා. ඒක මේ බයෝමෙට්‍රික් සිස්ටම්ස් වල විශේෂයෙන් වෙන්නේ මාස්ක් දාන වෙලාවට. එයා මාස්ක් එකක් දාගෙන ඉන්නවනේ. මාස්ක් එකක් නැතුව ඉන්නවනම් කණ්ණාඩි දෙක වැඩ කරනවා. ඒක ගැටලුවක් නෑ. මාස්ක් එකක් උදාගෙන මූණත් පහල ඇස්වලන රිෆ්ලෙක්ෂන් එකක් එන වෙලාවට අන්න අර ත්‍රිෂෝල්ඩ් එක වැඩි වෙලා තියෙන වෙලාවට නැත්නම් 1 2 n එක වැඩි වෙලා තියෙනකොට මෙයා ඩිටෙක්ට් නොවී ඉන්න පුළුවන්. එහෙම එකක් ආවොත් එහෙම අපිට සෙටින්ග්ස් අඩු කරන්න බෑ. මොකද වැරදි විදිහට ඩිටෙක්ෂන් වෙන නිසා අපිට අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. මේක කස්ටමර්ට කියන්න පොඩ්ඩක් කණ්ණාඩි දාගෙන ඉන්න කෙනෙක් ඩිටෙක්ට් වුනේ නැත්නම් පොඩ්ඩක් කණ්ණාඩි උස්සලා ඔතෙන්ටිකේෂන් එක ගන්න කියන. ඒක සිස්ටම් එකේ කොමන් විදියට තියෙන දෙයක්. ඒක ඕන සිස්ටම් එකකට කොමන් මාස්ක් දාලා ඉන්න වෙලාවට මාස්ක් දාලා නැතුව නම් කිසි ගැටලුවක් නැහැ යා රෙකග්නයිස් කරලා. ඊළඟට ටෙම්පරේචර් රීඩින් එක වැරදි නම් අර මුලින් මම කිව්වා ටෙම්පරේචර් කම්පෙන්සේෂන් සෙටින් එක හදන්න ඕනේ. ඔයා යූසර්ස්ලා පස්සේ එකක් විතර අරගෙන යාලට චෙක් කරලා ඇවරේජ් එකක් අරගෙන මේ ඇවරේජ් එක කම්පෙන්සේට් කරන්න ඕනේ. කොහොමත් අපේ ඇකියුරසි එක දශම එකට තමයි එක දශම ස්ථානයකට තමයි අපි කියන්න පුළුවන් හරියටම. ඒ කියන්නේ 37.1 2 අපිට කවදාක් කියන්න බෑ 37.15 කියලා කියන්න බෑ. දශම ස්ථාන එකකට තමයි කියලා ඉස්සේ කියන්නේ. ඩීවියේෂන් එක කියන්නේ වෙනස් වීම දශම 5ක් ප්ලස් හෝ මයිනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 31.5 තියෙන කෙනාට 31 වෙන්නත් පුළුවන්. 31 වෙන්නත් පුළුවන් නැත්නම් 32 වෙන්නත් පුළුවන්. දශම 5ක අඩු වැඩි වීමක් වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. බොහොම ස්තුතියි සහභාගී වෙනකම් අපිත් එක්ක.